සමන්තා චක්කවාලේසු පත්ත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුුණරාජස්ස සුනන්තු සග්ග මොක්හදම් ධම්ම සවනකාලු අයං භදන්තා ධම්මස් සවන කාලු අයං භදන්තා ධම්මස් සවන කාලු අයං භදන්තා සුවි සුද්දසලේසුසිින්ධුපමස්ස සමාධිධම්මේසු පට වී සමස්ස අනන්ත ඥානේ සුගගනූපමස්ස නමාමිසිරසාසිරිගෝතමස්ස පිරිසිදූ සිල්කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා. අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිණිපාවේවා මෝහන්ධකාරේසු සුරියූපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසප පවාහේසු මේ ගූපමස්ස නමාමිසිරසාධම්මාම තස්ස මොහඳුර සිදලෙන ලාහිරු සේමා සසරෙදියඹමෙද පහුරක් සේමා. එලෙසන් කිලුටුහල වැස්සක් සේමා සද හම්රුවනට පිණිපාවේවා පටිපත්තිසාරේසු සම්මා ටිතස්ස උජුභූතමංගේ සු යානාගතස්ස. කුසලේ සුධම්මේ සුහෙත් තෝපමස්ස නමාමිසිරසා සුගතෝරසස්ස පිලිවෙෙටන් සරුවෙෙයි සුවදක් සේමා දම්රසධනවයි මිහිරක් සේමා. පින්ගංග ගලෙන නිම්නයසේමා මහසඟෙරුවනෙට පිණිපාවේවා සාධෝසාධුසාධු නමුතස්සේ භගෙවෙතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස්ස. නමුතස්සේ භගෙවතු අරහතුෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මාසම්බුද්දස්සේ ඊකායනු අයංභික්හවී මංගෝ සත්තානං විසුද්ධයා සෝක පරිද්දවානං සමතිංකමායේ දුක්හෙදෝමනස්සානං අත්තංගමායේ ඥායස්ස අධිගමායේ නිම්බානස්ස සචතිකිරයාායේ යදිදං චත්තාරු සතිපට්ටානාති අතිපූජනීය මහා සංගරත්නයෙන්. ශ්‍රද්ධාවන්ත පින්වතුුණී අද ඉරිදාදවසේ නිසාායමමුවදොර සිට ඔබ මේ සවන් දෙන්නේ සිත්නෙත් අසපුව ධර්ම දේශනාවට බුදුරජාණන් වහන්සේගේ දහම් අමාමිහිරෙන් සිත සනහාගන්නට සැදහැති ඔබ කවදත් ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුවදන් ආදරයෙන් ගෞරවයෙන් ශ්‍රභණය කරනවා සිත්හි ධරාගෙන නුවනින් විමසා ජීවිතයට ගලපාගන්නවා. මේ කියා දෙනු ලබන ධර්ම පරයායත් එලෙසින්ම ජීවිතයට ගලපාගෙන ඔබේ ජීවිතය දහම් සුවයෙන් සුවපත් කරගන්නටයි අපි මේ ආරාධනා කරන්නේ. ජීවමාන බුදුරජාණන් වහන්සේ. අපේ දෑසට දැන් දැකගන්නට නොමැති වුනත් මේ උතුම් අමාධර්මය ජීවිතයට ගලපාගෙන් ධරමාභබෝධය පිණිස සිතකය වච්චනය හසුරුවන වාරයක් පාසා ඔබ ඒ භාග්‍යබත් බුදුරජාණන් වහන්සේ ඔබේ සිත් නෙතින් දැකගැනීම පිණිස සූදානම් වෙනවා. එනිසා අපට අද මේ උදාර දහම තුලින්. ඒ භාග්‍යවතුන් වහසේ දැකගෙන, ඒ විරාගි හද මඩලේ මිහිර හඳුනාගෙන ලොවක් සැනසූ සම්බුදු කරුණාවේ අනුහස මනාව දැකගෙන මෙලොවදීම නිවී සැනසීමේ භාග්‍යය උදාපත් වෙලා තියෙනවා. අද සිත්නෙත් අසපුුවෙන් මේ මිහිරි ධරම පරයාය. ධරමදානයක් ලෙස ඔබට ලබා දෙන්නේ, කෑගල්ල බෙරගල. දෙමට ගොල්ලවත්තේ පදිංචි ඩබ්ලුවම් කුසුමාවතී පින්වත් මෑණියන් තවත් කිහිපදිනෙක් සම්බන්ධ කරගෙන මේ ධර්මදානය ලබා දෙනවා එතුමියගේ සිතුම් පැතුම් බලාපොරොත්තු මේ උතුම් ධරමදානමය පින් බලයෙන්. ඉෂ්ටවේවා කියලාපි පළමුකොට මහ සඟරුවන වෙනුවෙන් ආශිර්වාද කරමින් මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්වතුන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස අපි හැම දෙනාම අවශ්‍යයෙන්ම දතයුතු ධරම පරියායන් ගණනාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ අසිරිමත් ජීවිතය ගැන අපි හැම දෙනාම ඉතාහුඳින් හඳුනාගත යුතුයි. එවගේම අමා ධරමයේ අනුහස ඒ දහමි ගුණ ඒ ධරමය කෙබඳු දහමක් දැයි හඳුනාගත යුතුයි. ඒ අස්ටහාරි පුද්ගල මහා සංඝරත්නය කෙබඳු පිරිසක් දැයි ගුණවශයෙන් අවබෝධ කරගත යුතුයි. තෙරුවන් වහන්සේලගේ ගුණ නොදන්නා ශ්‍රාාවකයාට මේ ධර්මමාර්ගයෙහි ඉදිරිගමනක් නෑ. තෙරුවන් ගුණ දැනගන්නව වගේම තහාගත බුදුරජාණන් වහන්සේ. ෝකට බදාල චතුරාරි සත්‍ය ධරමය සත්තිස්බෝධී පාක්ෂික ධර්ම අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් ධරමය ඉගෙනගන්නට ඕන. එවගේම විශේෂයෙන් සතර සතිපට්හානය නැමැති මධුර මනෝහර ගම්භීර ධර්ම පරියාය ගිහි පැවිද්දිී කොයි කවුරුත්. මනාව ඉගෙනගෙන කටපාඩමින් දරාගෙන ජීවිතයට සම්බන්ධ කර ගැනීම අවශ්‍යමයි නිවන් පිණිස කටයුතු කරද්දී. අපේ රටේ පමණක් නෙවෙයි එදා දඹදිී උතලයේ ගම් නියම්ගම් රාජධානිවල ඒ බුදුරජාණන් වහන්සේගේ සිරිපා පහසින් සුවපත් වූ ප්‍රදේශයන්හි හිටපු මිනිස්සු මේ සතිපට්හාන භාවනා මාර්ගය බෝම ගෞරවයෙන් ජීවිතයට සම්බන්ධ කර ගත්තා. නිදාම්මිදාාතුර කාගෙකාගෙත් වැඩි වැඩියෙන්ම කත්හාභහට ලක්වන ධර්ම පරයායක් තමයි සතර සතිපට්හාන භාවනා මාර්ගය අර්ථකතාව ටීකාව ඇසුරු කරගෙන පදගතාර්ථ භාවාර්ථ සහිතව සතිපට්හාන සූත්‍රය ගිහි පැවිදි කවුරුත් හදාරා තිබීම අවශ්‍යම වෙනවා චතුරාර් සත්‍යය අවබෝධ කර ගැනීම විෂයහි. බලාපොත්තු වෙනවා සිත්නෙත් අසපුුව ධර්ම දේශනාව තුළින් අවස්ථාවේ හැටියට මේ සතට සතිපට්ටහාන ධරම පරයාය ගැන. ඔබට උතුම් දහම්කරුණු කියා දෙන්නට එනිසා සැදහැඇති ඔබ සිහිකල්පනාවෙන් යුතුව මේ ධර්ම පරයාය මනාව ශ්‍රවනය කරන්න. එවගේම මම මේ මොහොතේ ආරාධනා කරනව සැදහැති ඔබට සතිපට්හාන සූත්‍රය, කටපාඩම් කරගැනීම පිණිස උත්සාහවත් වෙන්න. මුළුමනින්ම ඒ සූත්‍රය කටපාඩමින් සජ්්‍යායනා කළ හැකි මට්ටමට වාචෝත්ගත කරගත්තොත්ඒ ඔබට සෑහෙන තරමක සැනසීමක්. ඕනම මොහොතක එහි කරුණු සිහිපත් වෙනවා. පිශේසයෙන් පැවිදිජීවිත ගත කරන උතුමෝ සතිපට්හාන සූත්‍රයේ වාචෝත්ගත කළ යුතුමයි. අර්ථකථාව ටීකාව සහිතව. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ආරම්භහේ පටන් ධරමා අාවබෝධය දක්වාදිවෙන මේ උතුම් නිවන් ගමන ගැන මනා අවබෝධයක් ඇතිවයි පිළිපදින්නේ. යා යුතු මග ගැනදන්නේ නැත්නම් ඒ අන ගමනේ බලාපොරොත්වන තැනට පැමිණෙන්න්න බැහැනි මුලාවෙන්න පුළුවන්. එනිසා කොයිකාටත් ඉතාම වැදගත් ධර්මපරියාය ගැන අපි ඉදිරි වැඩසටහන් වලදී කරුණු සාකට්හා කරන්නට බලාපොරොත්තු වෙනවා බොහෝ දෙනාගේ ඉල්ලීමකුත් ලැබී තිබෙනවා මේ සතිපට්ටහාන සූත්‍රය මුලපටන් අගදක්වා අටුවා ටීකාස් සහිතව කියා දෙන්නට කියලා. ඉතින් එනිසා ඒකාරණයක් සලකමින් ඔබේ දහම්පිපාසයේ සංසිඳුවනු වස් මේ මධුර මනෝහර ධර්මධාරාව ඔබේ සවන්මතින් හදවතට සමීප කරන්නයි අපි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේගේ උලාර උදාර ගුණජීවිතය ගැන යාන්තමින් හෝ දැනුමක් ඇතිකර ගන්නට නම් මෙඋතුම් ධර්ම පරියාය ප්‍රගුණ කිරීම ඒ කාන්තයෙන් වැදගත් වෙනවා. පති එ නිසා ඒකාරණයක් සිහිපත් කරල දෙමින් මේ ධර්ම පරයාය වෙලාවෙ හැටියට ඔබට කියා දෙමින් ඒ ප්‍රයෝගික ලෙස ජීවිතයට ගලපාගන්න කෙසේ දෙයන මෙකරුණ සාකච්්‍යහා කරමිනුයි මේ බුදුවදන් එකින් එක හරියට මුතුහරක මුතු ඇයට වගේ අවුනමින් ඔබේ ජීවිතය වෙත සමීප කරන්න. එනිසා ආදරයෙන් ගෞරවෙන් අන්‍ය විහිතවන්නට ඉඩ නොදී සිතරැකගෙන මේ බණපද ශ්‍රවනය කරන්න සිත පහදවාගන්න දුර්ලබවයි බුදුවදන් අසන්නට ලැබෙන්නේ කලාතුරකෙනුයි ලෝකයට බුදුරජාණන් වහන්සේ පහළවන්නේ. ඉතාම විරලව තමයි අපට මේ මිනිස් ජීවිතයක් උදාපත් වුණේ මිනිස් ජීවිතය අස්සිරිමත් සම්බුදූපත සුමදුර මනෝහර ධරම මේ ශ්‍රභනය කරන්න ලැබීම කල්ලයාන මිත්‍ර ඇසුර මේ වගේ කරුණු එකට ගැලපෙනවා කියන කාරණය උපමාවකින් හෝ කිවනො හැකි බව අබධාරණීෙන් ඔබට සීපත් කරනවා. එනිසා ඔය ලස්සෙන ජීවිතය වඩාත් ලස්සෙන කරගන්නට ඔබේ අනාගතය සොඳුරු අනාගතයක් කරගන්නට සංසාරදුක නිමා කරගන්නට රාගගිනි දැල් පවස් මෝහාන්ධකාර දුරුකර දමන්නට විධමනය කරන්නට සයුරක්ෂේ හැඩු කඳුලු වියලුවා දමන්නට ඔට මේ අවස්ථාව ජීවිතයට මුණ ගැවුණා. එනිසා ගෞරවයෙන් ආදරයෙන් මේ ධරමය අසන්න සිත්හි ධරාගන්න නැමත නැවද ශ්‍රවණය කරන්න. විවිද්ධ විසම දුෘෂ්ටිීන් ගන්නට එපා ජීවිතය කියන්නේ බොහොම ස්වල්ප ආයුෂයක් තියන මරුමුව වැද සැනහෙන මුහොත කොතන දැයි නොදැන යන ගමනක් මේ වගේි කාලයක ගත්තොත් අපි හැම දෙනාගේ අයු සංස්කකාරය බුහෝම අවිිනිශ්චිතයි කොතනකදි කොහොම අහවර වෙයි දෝ කියන්න බෑනේ එනිසා සිතනිවාගෙන බුද්ධාළම්බන ප්‍රීතිය උපදවාගෙන අතීතයෙන් නැගෙන නොුවෙක් සිතුබිලි දහාරාතියන මතකයන්තියෙනව එව වයිවත් කරලා දාලා. අනාගතය ගැන අමුතු සිතුම් පැතුම් පලක්වන්නේ නෑ මේ වත්මන්හි මෙසෙන දහම ජීවිතෙර ගලපා ගැනීමමයි. වශ්‍ය වන්නේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ එක් සමයක ඔබ අහල තියෙනවා කුරු රට කම්මාස ධම්ම කියන නියම්ගමී වැඩවාසය කරන කාලෙ මේ උතුම් ධර්ම පරියාය දේශනා කළා බුදුරජාණන් වහන්සේ අත්තජහාාසය සහපරජ්්‍යාසය කියන දෙකරුණම සලකළයි මේ උතුම් ධරමපරියාය දේශනා කරන්නට තීරණය කළේ. මහා සතිපට්ටහාන සූතතරය දිගනිකයි දැක්වෙන එවගේම මධ්‍යමනිකායි සතිපට්හාාන සූත්‍රය තවත් බහෝතැන්වල මෙ සතිපට්ටහාන ධර්මපරියාය තත්හාගත සිරිමුව මඩලින්. ප්‍රසංසනීයම දේශනා කළා විශේෂයෙන් පිරිනිවන් පෑමට ආසන්න හාරමාසය තුලදී මේ සතිපට්හාන ධර්ම පරයායෙන් නැවත නැවත ශ්‍රාභකයන් වෙත සිහිපත් කරලා දුන්නා ඒ භාග්‍යවත් වූ අරහත්තෝ ධර්මරාජ බුදුරජාණන් වහන්සේ. එනිසා මෙිහි ඇති සැනසීම් වටිනාකම අපමණයි. ඔබට ඒ සැනසීම වටිනාකම ඔබේ හදවතින්ම විදගන්නයි මේ ධරමය ඔබ වෙත සමීප කරන්නේ. පිංවතුන අපි අනාධිමත් සසර ගමනක ජාතිජාතිත් ඉපිදීපි ද මැරිමැරයාාපොඇත්තුොනේ. මේ ලස්සන මනුසජීවිතය ඔබටත් ලැබුණ මටත් ලැබුණා. එවගේ මේ මිහිරි බුද්දු ඔවදන් ඔබටත් ඇහෙනවා මටත් ඇැහෙනවා. අපිට මේ වාසනාව ලැබනාා කියන්නේ පෙරසංසාරයේ කාන්තයෙන්ම කල්්‍යයාන මිත්‍ර ඇසුරේ පිම්පුොරල තියෙනවා. කලයාන මිත්‍රයන්ට හදවතින්ම ගරු කරලා තියෙනවා. කල්ලයාන මිත්‍රයාගේ ඇසුර මට ලැබේවා කියලා. ඔබ ප්‍රාර්ථනා කල්ල තියෙනව බොහෝ පින්ටැස් කරගෙන ඒ පැතුමනේ මෙලෙසින් නිටුණේ එනිසා පෙන සංසාර ගමනද අපි දන්දීල තියෙනවා සිල්පුරල තියෙනවා භාවනාව ප්‍රගුණ කිරීම පිණිස ත්සාහවත් වෙලා තියෙනවා ඒ දසපුුණයක් ක්‍රියාවන් ගැන ත්‍රිශක්ෂාවන් ගැන නොහිතලානෑ හිතල තියෙනවා. එනිසා අපි ආපු සසර ගමනේ අපි ඉන්ද්‍රිය ධරම බලධරම බොජ්ඥාංග ධරම සතිපත්ථහාන ධරම මෙව්වා යම් පමණකට හෝ වඩලා තියෙනවා. අපට ඒ සංසාර ගමනේ ප්‍රගුණ කරන්න ලැබුණ ඒ භාවනා මාර්ගය කුමක් දැයි කියලා මේ මහූතියේ අදහසක් ඔබට මට නැති වනාට පතහාගත බුදුරජාණන් වහන්සේ අප ඉදිරියේ වැඩ සිටිය නම් ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ කාන්ත වශයෙන් අතීතන්සඥානයෙන් දකිනවා. මාද ඔබද ප්‍රගුණ කරපු ඒ භාාවනාමාර්ගය. ඔබේ මගේ ඉන්ද්‍රිය ධරම වැඩිලතියෙන මට්ටම. ඔබට මට අවශ්‍ය වන්නේ කෙබඳු කර්මස්ථානයක්ද කෙබඳු භහමනා මාර්ගයක්ද. කෙබඳු තැනකින්ද මේ ස්්‍රාවකයා නිවන්මකට යොමු කළ යුත්තය කියන කාරණය ඒ භාග්‍යවත්තුූ ධර්මරාජයන් වහන්සේ දැක වදාරලයි අමාදහම දේශනා කරන්නේ. මේ සතිපට්හාන ධර්මපරියායකයන්නේ ඕනෑම පුද්ගලයකුට. ගැලපෙන කමටහන් නැත්තන් කරමස්ථාන භාවන අරමුණු ගණනාව එක්කරලා තහාගතයන් වහන්සේ දේශනාකරපු ධර්මපරියායයක්. ඒකවීසතියාටහානේසු. කර්මස්ථාන විසි එකක් මේ ධර්ම පරයාය තුළ ඒ භාග්‍යවතුන් වහ අපි දශනා කරනවා. කායානු පස්සන වසේන. චුද්දසුට් ානේ සු කායානු පසනනාාවසයෙන් ස්ථාන දාහතරක් පවනාරමුණු දේශනා කරනවා වේදනානු පස්සනාාවසයෙන් එකකුත් චිත්තාානු පස්සනාාවසයෙන් එකකුත් ඒවගේම ධම්මානු පස්සනාවසෙන්. පස්සාකාරයකිනොත් ඒවන් ඒක වීසතියාටහනේසු කර්මස්ථාන විසි එකක් සංග්‍රාකරමින් තමයි. මේ සමත් විදර්ශනාභාවනා මාර්ගය සතර සතිපට්ඨාන සෝත්‍රයට අන්තර්ගත කරලා. භාගෙවත් සිරිමූ මඩලින් දහම් ධාරාවක් ලෙස ලො සතුන්ගේ ජාතිදරාාවයාදිී ගිනි දැල් නිවාලමින් මතු වෙලා එන්නේ. එනිසා ඔබටත් මටත් ගැලපෙන් ඔබටත් මටත් වැඩෙන් ඔබටත් මටත් යාදින ඔබටත් මටත් නිවන් පිණිස හේතුවන භාවනාමාර්ග මේ තුළ ඉගැන්වෙනවා එනිසා මේ සතිපට්හාන පරයාය සියලු ශ්‍රාවකය බදුරජාණන් වහන්සේගේ අවශ්‍යයෙන්ම හැදෑරිය යුතුයි වාචෝත්ගත කර යුතුයි පදගතාර්ථ දැනගන්න ටඕන භාවාර්ථ දැනගන්න ටඕන ඒවගේම ඒ සූත්‍ර පරියාය අටුවාාවට ටීකාවට අනුව මනාව තේරුම් ගැනීම අපි හැම දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ලෙස සිද්ධ කළ යුතුමයි. ඉතින් ඒ කාරණයත් සල කලයි මේ ධරම පරයාය ඔබට කියා දෙන්නට කල්පනා කළේ. තුන්ලුවක් සනසාලූ ධර්මරාජයන් වහන්සේ. මේ මහා සතිපට්ඨාන සෝත්‍රය දේශනා කළේ. ඔබ දන්නවන්නේ මේ මහා ධර්මපරියාය බුදුරජාණන් වහන්සේ දේශනාකොට බදාලේ කුරු දනවවේදී කියලා කුරූසු විහරති. බහුුවචනයෙන් තමයි සූත්‍රදේශනාව තුළ සඳහන් වෙන්නේ. කුරූසු විහරතීතිී කුරුණාමක ජානපදිනු රාජකුමාරා. තේසන් නිවාසෝ ඒකෝපි ජනපදෝ රූල් හි සද්ධේන කුරූති බුච්චති. කුරු කියන නම් ලැබූ ජනපද වැසි රාජකුමාරවරු පිරිසක්ඉඳලා තියෙනවා ඒ රාජකුමාරවරු ජීවත්වෙච ජනපදය කුරු දනවව එක්කුරු කියන ගම්ප්‍රදේශයේ එක්කුරු කියන නාමේ රූල් හි සද්දේන කුරූති බුච්චති. ෘ්ධි කරලා ර කියන ව්‍යවාහාරය පැනනගිලා තියනවා. කුරුසු විහරති කියලා බහවච්චනයෙන් කිව්වෙේ එකම ජනපදයක් පිළිබඳවයි. මේ ජනපදය පිළිබඳව අර්ථකතාවේ ඉතා වටිනා හෙළි දරව්වක් සිද වෙනවා. මහාමන්ධාතු රජතුමාගේ කාලයේ මහාමන්ධාතු රජතුමා කියයන්නේ චක්‍රවති රජවරයෙක්නේ පූර්විදේහය උතුරුකුරු දිවයින අපර ගොයානය කියන තුන් දිවයිනේ මිනිස්සු ජම්බුද්වීපයට මොකද එන්න හේතුව බුදු පසේබුදු මහා රහතන් වහන්සේලා මහා ස්්‍රාාවකයෝ චක්‍රවාති රජවරුන්ගේ පටන් උත්තම පුරුසයන්ගේ උපත්තේ භූමිය උත්තම භූමිය අඇති රමණීය භහූමියය ජම්බුදීපය කියලා හල ඒ මහා මන්ධාතු චක්‍රවත්ති රජතුමාගේ චක්‍රරතනී ආනුභාාවි. ඒ උතුරුකුරු දිවයිනට පූඩවිදේහයට අපර ගොයානයට මන්ධාතු රජතුමා කාලින් කාලිට යනවනි ඒ චක්‍රරතන ආනුභාවයෙන් ගමන් කරලා. ඒ දිවයින්වල වාසයකරන මිනිස්සු කැමැතිවුුණුත් දඹදිවටෙන්න්නට රජතුමාත් සමඟ දමදිවට එන ලැබෙනවා. ඉතින්නේ දඹදියු භහමී ඇති අනුහස ගැන අහපු ඔය තුන් දිවයින් වැසි. උදවිය එදා මහා මන්ධාතු කජතුමාත් සමගම ජම්බුද්වීපයට ඇවිල්ල තියෙනවා ජම්බුද්වීපයට ඇවිල්ලා ඒ ජම්බුදවීපේ ඒ මහා මන්ධාතු රජතුමාත් සමඟ ඒ රාජ්‍යපාලනයටතේ. බොෝ සපසම්පත් ලබමින් බොහම ධරමානුකුල් වේ මිනිසු ජීවත් වෙලා තියෙනවා වෙතින්ගේ මහා මන්ධාතු කියන රජතුමා දඹදිව ආදී චාතුරුම හා දිවයින්හි චක්‍රරතනය ආනුභාවේ නහසින් ගමන් කරමින් එක්තර අවස්ථාවක පරිනායක රථනය ආමන්ත්‍රණය කරලා පුත්‍රරථනය ආමන්ත්‍රණය කරලා විමසනම අත්ිනුකෝ මනුසලෝකතු රමණය තරන් හාහනම්මේ මනුසලෝකෙට බඩා රමණිය තනක් තියෙනවද. කස්මාදේව ඒවන් බනසි ඇයි දේවයන් වහන්සිහෙම කියන්නේ කි පස්සෙේ චන්ඳදිම සුරියයානන් හානු භාවන් නැනු ේතේ සන්ට හානන්ගිතෝ රමණීය තරම්. ඇයි ඔබහෙම කියන්නේ දිව්‍යලෝක තියනවා. ඒ දිව්‍යලෝකයේ මීට බඩා හරිම රමණීයයි බොහෝ සැපසම්පත්තිය න බොහෝම සුන්දරයි. ඉතින් මේ කහපු මහා මන්ධාතු රජතුමා චක්‍රරත්තනය පෙරපූරුවංගම කරගෙන. සතර මහා රජවරුන්ගේ රාජ්‍යය වූ චාතුරු මහාරාජික දිව්‍යලෝකයට ගමන් කලා. මහා මන්හා දුරජතුම ආවා කියලා හලා. මහිද්දිකෝ මහනු භාවූ රාජාන්න සක්කා යුද්ධයන පටි බාහිතුන්. ඒ සතරවනම් දෙවරාජෘර්ුවේ කාලිහි තනවා. නී මහා මන්ධාතු රජතුමා මහිද්ධිකයි මහානුභාවයි එනිසා යුද්ධයක් කරලා පරාජය කරන්න බෑ. චක්‍රවර්ති රජවරයක් දෙවියකුටවත් යුද්ධ කල පරාජය කරන්න බෑ. බ්‍ර්මේ කුටවත් පරාජය කරන්න බෑ මි මනුසල්ලෝකේ වගේ රජවරු කාලෙන් කාලිට පහල වෙනවා. අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ. හිගෙදෙන හිටියනන් චක්‍රවර්ති රජවෙනවා කියලා නිකිව්වේ ලක්ෂණ පාඨකයන් ඒක සත්‍යයක් මයි ඉතින් එදා සතර වනම් දෙවරාජවරු මහ මන්ධාතු රජතුමාට රාජ්‍ය භාර කළ බොහෝ කලක් මේ මහ මන්ධාතු රජතුමා චාතුන් මහා රාජිකෙහි රජකම් කරලා ඉන් අනතුරවාහනවා අත්ිනකෝ හිතුරමණීය තරන්ටහන ීටත් වඩා රමණිය තැනක් තියෙනවද ඒ වෙලාවේ පරිනායක රථනය විසින් ප්‍රකාශ කරනවා තාාවතින්ස්භවනං තවතිසා දිව්‍ය භබන්න දේවයන් හස මීටත් වඩාරමණීයයි. තත්ත්හැ සක්කස්ස දේවරඥෝීමේ චත්තාරූ මහාරාජානෝ පරිචාරකා දෝවාරික භූමියන් තිට්හන්ති. මේ චාතුන් මහාරාජිකේ රජකම් කරන සතරවරම් දෙවුරාජවරු තාවතිින්ස භවන තුළ හරියට සක්දව් රජතුමාගේ දොරටු පාලයන් වගේ. සක් දෙව් රජතුමා මහානු භාව සම්පන්නයි මහිර්දිකයි. ඒ උතුමන් මහන්සේට උපබෝග සම්පත් බොහෝ පහළ වෙලා තියෙනවා. යොදුන් දහසක්කුස වෛජයන්ත ප්‍රාසාදය තියෙනවා. යොදුන් පන්සීයක්කුස සුධර්මා කල දිව්‍ය සභායතුමාට පහල් වෙලා තියෙනවා. යොදුන් දෙසිය පණහා දිග වේජයන්ත රථ එතුමාට පහළ වෙලා තියෙනවා. එවගේම ඒරාවන නැමැති හස්තිරාජය දිව්‍යමය වූ ගස් දහසකින් ප්‍රතිමන්්ඩිත නන්දනවනය චිතලතාාවනය පාරුසක වනය මිස්සකවනය එවගේම යොදුන් සේයක් උසඇති පාරිතත්දක කෝවිලාර වෘක්ෂය ඒ හායට සැට යොදුනක් දිගින් පනස් යොදුනක් පලලින් යොදුන් පහළවක් ගණකමඇති ජය සුමන පුස්්පවරණෑඇති පණ්ඩුකම්බල සයිලාසනය පාලවෙලා තියෙනවා. ඒ තාම මුරුදුයි ඒ යාසනේ වාඩය වනාට පස්සේ පුදුමහකාර සනීපයක් දැනෙනවා මේ ආදී වසයෙන් තාාවතිං සස භවනය ඇති සැපසම්පත් ගැන මහා මන්දහාදු රජතුමාට ප්‍රකාශ කලා කොහෙදද චාතුමා රාධිකයේ. ඇම් කරමින් සිටියේද ඒ හල රජතුමා චක්‍රරතනයට පැන්වැඩුව නැත්තං චක්‍රරතනයට ආරාධනා කලා ඒ දිව්‍යලෝකයට පූර්වාන්ගමවන්නට ගමන් කරන්නට තන් ආකාසේ පතිට්ටහාසි සද්ධන් චතුරංගිනයා සේනාය. ඒය චක්‍රරතනය අහසේ පිටල සිවරංග සෙනග සමඟ දිින්නං දේවලෝකහානං වේ මජ්්‍යතූ චකරතනං ඕතරිීත්වා පතවියම් පතිට්ටහසි. ඒ දිවලෝක දෙක අතර චක්‍රරතනය නතර වෙලා ඒ දිව්‍යමේ බහමිය. ඉතිං ආ්‍ය අවස්ථාවේදී මහා මන්ධාතු රජතුමා සේනාව නවත්තල හුදකලාවම තෞතිසා දිවවි භමනට ගිය නහිල්ල සක්දව ජතුමාට දැනුන්දුන්න මහා මන්ධාතු රජතුමාවා කියලා ඒවෙලාවේ සක්දව් රජතුමා එදා හිටපු පෙරගමන් කරලා ස්වාගතන්තයේ මහාරාජ සකන්තයේ මහාරාජ අනුසාස මහාරාජ මහාරජතුමන ඔබේ පැමිණීම මනා පැමිණීමමයි. දිවලෝක ඩාපු ගමන ම අනුමෝ දම්මෙන්වා මේ රාජ්‍ය ඔබේ ඔබ මේ රාජ්‍යය බොහෝ කලක් පාලනය කරන්නය කියලා. ඒ තාාවතිංස දිව භවනී රාජ්‍යකට බෙදල කොටසක් මහා මන්දාාතු රජතුම අරදුන්න. ප්‍රඥ්ඥෝ තාාවතින්ස භවනේ පතිට්ටිත මත්තස්සේව මනුස්ස භාවෝ විගත්්‍යෙහි. ඒ මහා මන්ධාතු රජතුමා තවතිසා දිව්‍ය භමනේ පිහිටපු මොහොතේම මනුස්්‍ය ස්වභාවය අතුරු දන්නුනා දේව භාබෝ පාතුර හෝසි. දි්‍ය මේය ආත්මභාවය පහල වනාා. මැලිලයිපදුනාා නෙමේ ඒක තමයි පිණේ අනුහස. මෙවා මේ බණපොතෙන් ඔබ ටහන්න ලැබෙනොමිසක් වෙන කාගිංවත් හල දැන ගන්නන ශ්‍රද්ධාව පිහිටවා ගන්න පින්කරපු දවේ මේ මහාපොලොවේ මේ ලෝ ධාතුව තුළ ඒතරම් අස්සිරි මත් ජීවිත පෙළහරක් ලැබවා. තස්සකිට සක්කේන සද්ධින් ඒ මහ මන්දාාතු රජතුමා සක්දව රජතුමා සමඟ පාණ්ඩු කම්බල සයිලාසනයේ වාඩි වෙලා ඉන්නකොට සක්දවරජතුමාගේ ඇසිපිය ගැසීමක් නෑ මේ රජතුමාගේ ඇසිපිය ගැසීමක් තියෙනවා. දෙවිවරු දැනගන්න මේ සක්දව රජතුමා මේ මහා මන්ධදාාතු රජතුමා කියර දැනගන්නේ ඒ ඇසිපිය සැලීම් මාත්‍ර අනුව. තන් අසල්ලක්ගෙන්තාදේවා සක්කස්ච තස්සච නානත්්‍යේ මූයිහින්ති. ඒ ගැන එච්ච අවධානිය යොමු නොරපු දෙවරුව කාල. සක් දෙව රජතුමා සහ මහා මන්ධාදු රජතුමාගේ වෙනසක් දකින්නට බෑ. ඉතින් මේ විදියට මේ මහා මන්ධාතු රජතුමා ජව්‍යලෝක දැ දිවිය සම්පත් අනුභව කරනවා. කොච්චර කාලයක් අනුභව කරන්න ඇතිද. යාව චත්තින් සසක්කා උප්ජිත්වා චුතා. සක් දෙවිබරු තිස් හය දෙනෙක් පහළ වෙලා චුත වෙනකම්ම මහා මන්ධාතු රජතුමා තවතිසා භවනී රජකම් කලා. නිසාමාන්‍යයෙන් මිනිස් වර්ස ගණනින් ආසන්න වසයෙන් කිව්ව අවුරුදු තුන්කෝටි හැටලක්සයක්. සක් දෙවිඳුගේ ආයු සංස්කහාරය පිහිටා පවතින්වා. ඔබ හිතන්න මහ මන්ධාතු රජතුමා මුන්න තරන් දීර්ඝෂක් තිබ්බ මනුෂ්‍යේෙක්්ද කියලා. සංසාර දානාදී පිම්පුරලයි ඒ අවස්ථාව එතුමා හිමිකරගත් එහෙම රජවර මේේ මහ පොළවට පහළ වෙලාතියරම බූහමියට එච්චර කාලයක්. ්‍රජකම් කරලත් අතිත්තෝයේව කාමෙහි තතෝ චමිත්වා අත්තනො වීයානේ පදෙට්ටිතෝ කාමයන් පිළිබඳව තෘප්තිමත් නොවීයේ රජතුමා දිවලෝකයෙන් මනුස්ස පතහට බැහැල තමන්ගේ රාජකයේ උද්‍යානයට ඇවිල්ල කලුරිය කලා. ඉතින්න්නේෙ කලුරිය කලාාට පස්සේ අර දිවයින් තුනෙන් පැමිණි තේපිත් තීහි දීපෙහි ආගත මනුසා පුුණ ගන්තුන් අසකොන්තා. නැමැත හැරීියන්නට ක්‍රමයක් නෑ චක්‍රරත්තනය ආනුභාවෙන් තමයි ආවි තැන් රජතුමා මිය ගියාට පස්සේ ය චක්‍රරතනය අතුරු දන්වෙලා යනවා. දේව මයන් ර්ඥෝ ආනුභාවය නාගතා ඉතින් ඒ දිවයින් තුනෙන් පැමිණි විශවාල පිරිසක්. මහා මන්ධහාතු රජතුමාගේ පුතාලගට ගිල්ලකෙනව දේවයන් වහන්ස. අපි මහා රජතුමාගේ ආනුභාාවෙන් තමයි දැන් මේ ජම්බුද්දවීපේට ආාවේ. ඉධානි ගන්තුන්න සක්කෝම දැන් යන්න විදිහක් නෑ. වසනටහාානන්නෝදෙහි අපට වාසය කරන්න තැනක් දෙන්න කියලා ඉල්ලා සිටිය. ආන්‍ය ඉල්ලීමක් කලාට පස්සේ. ඒ පිරිසට එක් එක් ජනපදය ඒ පුත්‍රරථනය විසින් ලබාදුන්න සම්මත කරලා. පුබ්බ විදේහ නැමැති දිවයිනෙන් ආපු මිනිසුන්ට සම්මත කර ලබාදීපු ඒ ජනපදය තමයි විදේහ රට කියලා පස්සේ කාලේ ප්‍රසිද්ධ වුණේ. අපරගෝ යානතෝ ආගත මනුස්සෙහි ආවසිතත් පදේශෝ අපරන්ත ජනපදෝති නාබං ලබි අපරගෝයානෙන් පැමිණි මිනිස්සුන්ට ලබාදුන් ප්‍රදශ තමයි, අපරන්ත දේශය කියල පස්සෙ කාලෙ දබදියූතලයේ ප්‍රසිද්ධ වන්නේ. උත්තර කුරුතුෝ ආගත මනුස්සෙහි ආවසිධ ප්‍රදේශෝ කුරුරට්හන්ති නාම, උතුරුකුරු දිවයිින් පැමිණි මිනිස්සුන්ට සම්මත කරලා ලබාදීප ප්‍රදේශ තමයි ය කුරු රට කියලා කියන්නේ. බහුගේේපන ගාම නිගමාදයෝ පාදාය බහු වචනයන වෝ හරී ඇති ඉතින්නේ කුරු දනව්වේ බොහෝ නියම්ගම් තියෙනවනි ඒ සමස්ථය ඒක ශේෂ කරල තමයි කුරුසු විහරති නැත්තම් රූහලි වශයෙන් කුරුසු විහරතිේ කියලා ප්‍රකාශ කරුණ ලබන්නේත්. ඉතින් ඔය විදිර තමයි කුරු නව පිළිබඳව මේ ධරමේ උගන්වන්නේ. කම්මාස ධම්මංලාම කුරු නන් නිගමෝ ඊළඟපදය. කම්මාස ධම්මං කියන්නේ එක්තරා කුරු දනව්වේක් තරා නියංගමක්නි කම්මාස ධම්මය කියලකයන්නේ ඒ කුරු රාජ්‍යය කුරු දනවවේ ඒ නියම් ගමේ තම යෙදා මේ මහා සූත්‍රදේශනාව සිදධකරපු දවසි භාග්‍යවතුන් වහන්සේ වැඩහිටියේ. කම්මා සෝති කම්මා සපාදෝ පෝරිසාදෝ වච්චති ඔබ හල තියෙනවා මහා සුත සෝම ජාතකය ඒ මහා සුතසෝම ජාතකයේ දී අපමහා බෝසතාාණන් වහන්සේ විසින් කම්මාසපාදෝ පෝරිසාදෝ කම්මාස පාද ඇති පෝරිසාදයා දමනය කලා කියලා. කම්මාස පාද කියල කියන්න එහුට තස්සකිර පාදේ කානුකේෙන විද්ධට්ඨාන වනුව රූහන්තෝ චිත්ත ධාරු සදිසෝහොත්වා රෝගී. ඒ පුද්ගලයාගේ පාදයේ උල්ල ඇනිච්ච තැන්වල ඇතුවාල වෙච්ච තැන්වල එඒතුවාල ලියරලා. එතුවාල වැඩිලා මස්දළු දාල හරියට විසිතුරු. දරකෑල්ලක් වගේ වෛරං තියෙන පෙනෙන්න්න තිබුණ නිසා තමම්මාස පාද කියලා කියන්නේ. ති හුගේ නම මයි පොරිසාදාන්නේ පරිසාද නැමැති පුද්ගලය අප මහා බෝසතාාණන් වහන්සේ විසින්නේ කාලේ මහා සුතුසෝම ජාතකයේදී දමනය කළ ආන්‍ය දමනය කරගු ප්‍රදේශය තමයි කම්මාසධම්ම කලකන් බලන්න භාග්‍යතුන්නාසේගේ බෝධී සත්ව චරිතයට සම්බන්ධ බහමි භාගයන්හි පස්සෙ කාලේ ගලෝතුරා බුද්ධරාජයට පත්වනාට පස්සේ. හි අස්සිරි මත්ධර්ම පරයායන් බුදු හදවති මතු වෙලා එනෙට. සෑම තැනකම පුදුම හේතු බල දහම ක්‍රියාත්මක වෙනවා. ප්‍රඥාවන්තයන්ට ඒ කාරණය හදුනගන්න පුළුවන් දුස්ප්‍රාඥයන්ට වැටහෙන්නේෙ නෑ. එනිසා කම්මා සදම්ම ප්‍රදේශයේ එදා භාග්‍යිවතුන් වහන්සේ පරිසාදයක් දමනිය කරලා මහපොළුවන් නින්නාද දෙමින් සාධකාරණංවල වන දෙවියෝ ලබ මහා පාරමිතාවක් පිරවා. එය සිහිගන්වමින් ආන්නේේ ප්‍රදේශයට භාග්‍යවතුන්නාසේ වැඩම කලාා මේ උතුම් ධර්මපරියාය දේශනා කරන්නට. ඉතින්ගේ ප්‍රදශේ උදකම්පන්නේ රමණීයේ බහමි භාගගේ මහා වනසන්ඩු අහෝසි ජලදහාරා ගලාගනයෙන් රමණය බොහමි භාගක මහ වන ලැහැබක් තිබුණ ආන්නේෙ වන ලැහැබෙ තමයි, භාගිබතුන් වහන්ස කාලිවාසය කළේ තත්හ භගවා විහාසි තන් නිගම ගෝචරගාමං කත්වා ඔය කම්මාසදම්ම ප්‍රදේශය ගොදුරු ගමනැත්න පිඩපාතියන ප්‍රදේශය කර ගෙන තමයි භාග්‍යමතුන් වහන්සේ වැඩ හිටියේ. ඒ කාරණය තමයි, කුරු සුවිිහරති කම්මාස ධම්මං නාම කුරුනන් නිගම තංගෝචර ගාමන් කත්වා කියලාමඋතුම් ධර්ම පරියාය තුළ විස්තර කරන්නේ. ඉතින් භාගෙමතුන් වහන්සේ දැන් මේ ධර්මපරියාය දේශනා කළය කොහෙදීද කියන කාරණය හරියට මොබතේරුන් ගත් අනි ව මතක තියයාගන්නකොට හොඳුට චිත්තරූ පැදිල හදවතේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. පැස් විහිදුවාගෙන වනාරණක වැඩන්නවා. ඇ විේදවාාගන වනාාරණින් නියම් ගමට පිඩ පාති වඩිනවාකම්මාස ධම්මයට පිණඩපාත ලබාගෙන එක්තරාප්‍රදේශයකටගේ ලමේ මහා ධර්ම පරියාය දේශනා කරන්නට ආරම්භ කරපු ඇටි ඔබට සිහිපත් වෙනවා. ඒකායුණු අයම් භික්කවේ මක්ගෝ, ඉළඟට ඒ සූත්‍ර දේශනාවේ එලෙසින්නේ තත්හාගතයන් වහන්සේ මේ ධර්මපරිාය දේශනා කරන්නට ආරම්භ කරන්නේ ඒ කායනු අයම්භික්කවේ මක්ගෝ සත්තාානං විසුද්්‍යයා. සෝක පරිද්දවානන් සමතික්කමාය දුක්හ දෝමනස්සානං අත්තංගමාය ඥායස අධිගමාය නිබානස සච්චිකිරියාය. යදිදං චත්තාරෝ සතිපට්හානා. මහනනි මේ සතර සතිපට්හාන නම්මු යම් ධර්මයක් වේනම් මෙය සත්වයන්ගේ පිරිසුදු භාවය පිණිස, සෝක වැලපීම් ඉක්මවාෑම පිණිස දුක්ක දෝමනස්වයන් දුරුවනු පිණිස. ආර අෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස නිර්වාණ දාතුව පසක් කිරීම පිණිස එකක්ම මාර්ගය වෙනවා. එනිසා මේ සතර සතිපට්හාන මාර්ගය අත්‍යන්තයෙන්ම ඉගෙනගතයුතුයි සිත් ධරාගතයුතුයි ජීවිතයට ගලපාගතයුතුයි. එහමනි බුදුරජාණන් වහන්සේ මේ උත්තම ධර්ම පරියාය දේශනා කරන්නට ආරම්භ කලේ. කස්මා භගවාහිදන් සුත්තම භාසි, ඉතින් මේ ප්‍රදේශයේදී ඇයි භාගිමතුන් වහන්සේ මහා ධර්ම පරිාය දේශනා කරන්නට තීරණය කළේ. කුරු රට්නවාසී නං ගම් භීර දේශනා පටිග්ගාන සමත්හතාය. කුරුරට වාසී ඔය කියපු කම්මාසධම ප්‍රදේශයේ සහ, කුරුරටේ හිටපු මිනිස්සු බොහෝම බුද්ධිමක් මිනිසු පිරිසක්. උතුරුකුරු දිවයිනෙන් ඇවිල්ල ඒ ප්‍රදේශයේ නවාතැන්ගත්තහම ඒ කාරණය ගැන. හන්නම දෙයක් නෑනේ නුවන තියන බොහෝ සිිල්වත් ගුණුවත් පිරිසත්නන්නේ උතුරුකුරු දිවයිනේ ජීවත් වෙන්නේ. ඒ වගේම මේ කුරු රට කියන ප්‍රදේශයට හොඳට ඉරතු සප්පාය තියෙනවන ඉරතු සප්පාය තියෙන නිසා කුරු රට්ට වාසනෝකර භික්කු භික්කුණියෝ පාසකා උපාසිකායෝ. ඒ සිවන පිරිස භික්ෂු භික්‍ෂුණී උපසක පාසිග කියෙන සිවල්වනක් පිරිසම උතුපච්චයාදී සම්පන්න අත්තා. ඉරතු සප්පාය මෝජන සපපාය. පරිිස සපායකෙන මේ කාරණා මනාව ලැබෙන නිසා නිච්චං කල්ල සරීනා කල්ල චිත්තාච හොන්දි. නිතරම බොහම කරමන්නේ වූ සරියන ඇතිව ක්‍රියාශීලී සිත් ඇතිව තමයි ඒ ප්‍රදේශය උදවිය වාසය කරන්නේ. කම්මලිකමක් නෑ නිති බර බවක් නෑ හැකිලිලා නෑ බොහෝම සතුටින් සිනහම සුමහෝණින් මදුර මනෝහර පතිසන්තහාර ඇතිබ බොහෝම සතුටින් ජීවත්වන පිරිසක්. තේ චිත්ත සරීර කල්ලතාය. අනුක් ගෛත පඥ්ඥා බලා ගම් බීර තන්. පරිග්‍රහයතුන් සමත්හාවන් තින් එනිසා ඒ සරීරයසා සිත කියන මේ පූපකයත්නාමකයත් බොහොම කරමන්නේ නිසා ඉන් අනුග්‍රහ ලැබූ ප්‍රඥාව ඉන් අනුග්‍රා ලැබූ ප්‍රඥාව නැමැති බලය ඇති මේ පිරිස ගම්භීර වූ කතහා ධර්මකත් හා පරිග්‍රහණය කරන්නට සිත්හහි දරාගන්නට යොනිසු මනුසිකාරයෙන් හඳුනාගන්නට දක්ෂ වෙනවා. තේන තේ සම්භගවා ඉමන් ගම්හිීර දේශනා පටික් ගාන සමත්ධතන් සම්පස්සමානු, ආන්නේ කාරණය සැලකුවා කෞුද අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ. සලකලාඒ ගම්හිීර දේශනාව, සත සති පට් ාන දේශනාව කැන පරම ගම්බීහිර දේශනාවක්. ඒ ගම්भීර දේශනාව පිළිගණට මොවුන් සමර්හයි කෙන දැකලා. ඒක වීසතියා ටහානේසු කම්මට් ානං අරහත්තයේ පක්හිපිත්වා කර්මස්ථාන විසි එකක් අන්තර්ගත කරලා. රහත්වෙන් කුළුගන්නලා ඉඳං ගම්බී රත්හං සතිපට් ානසුත්තං අභාසි මේ ගම්භී රාර්ථහැති සතිපට්හාන සූත්තරය එදා භාගෙවත් බුදුරජාණන් වහන්සි දේශනා කළ. අතහාහි පුරිසෝ සුවන්න චංගෝටකං ලබිත්වා තත්හය නානා පුප්පාණි පක්කි බැයිය. යම්සේ ශ්‍රේෂ්ඨ පුරුසයක් රත්තරණින් හැදූ පැසක් ලැබිලා ආන්නේෙ පැසට නොුවක් විඩිය සුපි පිසුවඳ මල් පුරුවන් වගේ. ස්වර්න්න මංජු සංවා පන ලබිත්වා සත්ත රතනානි පක්්ටිපේය. ඒවගේම ස්වර්ණ මේ මංජුසාාවක් ලබනට පස්සේ ඒ ස්වර්ණය මංජුසාාව සතරුවණින් පුොරුවනවා වගේ. ඒවාම් භගවා අපේ භාග්‍යවතුන්වාසේ ආන්නේ වගේ කුරු රටවාසි පිරිස මුණ ගෙච්චවෙලාවේ මේ ගම්භීර දේශනාව ඒ උදවිය වෙනුවෙන් සිද්්‍ර කලා සැබවින් මේ උදව වෙනුවෙන්ෙමි ඔබද මාදවෙනුවෙන් තමයි මේ ධර්ම පරියාය දේශනා කළේ ඔබද මාදමතුනෙමි අනාගතයේ. උතුම් බුදුසව වන සැසීම පතාය එන්න අපහමුණ පිරිසක් තව ඉන්නවා. අතීතෙත් සැනසුනමේ හැම දෙනාගේ ජීවිත දෙස බලා ම කරුණාව නෙමැති සිහිලසින් තෙත්වූ හදවත ඇතිව. බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරියාය දේශනා කළින්. ඒ ප්‍රදේශයේදී මේ සති පට්හාන ධර්මපරියාය පමණක් නෙමේ මහා සාරෝපම ධර්මපරියාය ඉළඟට රුක් ගූපම ධර්මපරියාය රට්ට පාල සූත්‍ර දේශනාව මා ගන්ධිය දේශනාපරියාය ද සප්පායේ ධර්මපරයායි මේ වගේ බෝ සූත්‍ර ඒ පිරිසට බුදුරජාණන් වහන්සේ අනුග්‍රාකරමින් දේශනාකොට වදාලා. ඉතින් මේ සූත්‍ර දේශනාව දේශනා කලාට බස්සි ඒ ජනපදය හිටපු සිව්වනක් පිරිසම. පකතියාව සති පට්හාන භාවනුයෝග මනයුත්තා විහරන්ති ප්‍රකෘතියෙන්ම සතිපට්හාන භාවනාවයේ දී වාසය කරනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් හිස් වචනයක් පිට වෙන්නේ නෑන. අනාගතය ගැන මනාව බලමින් අනාගතය ගැන මනාව විමසමින් තධාගතයන් වහන්සේ අමාධර්මය දේශනා කරනවනේ. ඉතින් එනිසා මේ කුරුරටවාසේ උදවිය මේ දහම මනාව ජීවිතයට ගලපාගෙන දහම් සූ විඳිනවා කියලා දැක වදාලා. එනිසාමයි මේ ධර්ම පරයාය ඔවුන්ට ලබා දුන් දායාදයක් තිලිනයක් ලෙස භාගෙවත් බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලේ. ඉතින්නේ ප්‍රදේශයේ අන්තමසෝ දාසකම්මකර. පරිජනාපි සතිපට්හාාන පටි සංයුක්තමීම කතං කතහින්ති ඒ ප්‍රදේශ හිටූ දැසිදස්සන් පවා කම්කරුවෝ පවා කුලිකරුව පවා මේ සතිපට්හාන සූත්‍රය හා යුක්ත වූ ධර්මපරියායන් කතහ කරනවා ඒ කරම ස්ථානයන් ගැන සාකච්ඡහා කරනවා. ඔවුන් අතර සම්භාසනයක් ඇතිවුණොත් ඒ සම්භාසනය සතිපට්හාාන ධර්මපරාය හා සම්බන්ධ වූම සම්භාසනයක් ඉ අන්‍යූ කතාවක් ඒ ජනපදේ තිබුණනෑයක අලි බලන්න මොන තරන් ශ්‍රේෂ්ඨ මිනිස්සු පිරිසක්ද. මොනතරං ධරමානුකූල ජීවිත ඔවුනට තිබුණද. එවන් ජනපදයක් හරියට දිවවිමානයක් වගේ ඒ තරමින්ම රමණීයයි. උද්දක්ක තිත්හ සුත්තකන්තනට හානාදී සුපි නිරත්ධක කථහානාම නප පවත්තති. හරියට ජලස්නාානය කරන තොටුපොලවල් තියෙනවා පැන්ගෙන තොටුපොලවල් තියෙනවා. ඒ වගේම නූල් කටින කපු කටින තැන් තියෙනවා මේ එකම තැනකවත් නිරර්ථක කතාවක් පවතින්නේ නෑ. හිතල බලන්න ඒ සමාජයේ ගැන. සචේකාචි ඉත්දිහේ. ඉතින් කිසියම් ස්ත්‍රියක අම්මතුවන් කතරන් සතිපටහාන භාවනම් මනසිකරෝසීති පුච්චිතා. නොකින් චීති වදති. කවුරවාරි කාන්තාවක් අහනමත් තවත් කාන්තාවගගෙන්. ඔබ කිනම් සතිපට්හාන භාවනාවක් මනසිකාර කරමින්ද කල්ගෙවන්නේ මේ මොහොත්තේ පසුකරන්නේ කියලා. ඒගේ හුවට පස නකින් ීතිවදති මම මේ වෙලාවෙේ කිසිම භාවනාවක් කරන්නේ නෑ කියල කිව්ොත් තං ගරහන්ති ඇයට ගරහා කරනවා කොහොමද ගරහ කරන්නේ. දහිරත් වූ තව ජීවිතන්. ඔගේ ජීවිතෙයට නින්දාාවේවා. ජීවවානාපිතුවන් මත සදිසා ජීවත්තු නැත් ඔබ මළකදක් වගේ නේ කෙල නින්දා කරනවා. ඊට පසේ අවවාද කරනවා මා දානිපුන ඒවමකාසි නැවත්තු ොහොම කරන්න එපා ඔබ භාවනා මනසිකාරයක යෙදෙන්න. සිත පිරිසුතු කරන්න ඒ භාග්‍යිවතුන්වාස ලබාදුන් දායාදය ඔ බහදවතින් දරන්න කියලා. අන්‍ය තරන් සතිපට්හාානං උග්ගන් හා පෙන්ති සතිපට්ඨාන භාවනාවක් කරන හැටි ඒඇත්හට ඒ ඇත්තිට උගන්වෙනම. බලන්න පුදුමයිනේදේකාලහිටව මිනිසුන්ගේ සත්පුර්ෂ භාවය යාාපන අහං අසුක සතිපට්හාානන්නාම මංසිකරෝමීති වදති ඉතින් හෙම ැහුවට පසේ කවුරුහරි කාන්තාවක් කිව්වොත් ම අසවල් භාවනාවය දෙන්නේ කියලා සාධූ සාධෝ කියර අනුමෝදම්මෙනම අනුමෝදම් වෙලා ඇයට ප්‍රසංසා කරනවා කොහොමද තව ජීවිතන් සජීවිිතන් ඔබේ ජීවිතය මනාව ලැබෝජීවිතයක්. තුවන්නාම මනුස්සත්තම් පත්තා තවත් හාය සම්මා සම්බුද්ධෝ පන්නෝ කෙල ප්‍රකාශ කරනවා. ඔබ මනුස්සලෝකෙටාවනේ ඔබ වෙනුවෙන්මයි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහල වනේ. ඔබ වෙනුවෙන්මයි මේකම්මාස ධම්මයට කුරු දනව්ුවට වැඩම කරලා. ඒ ධර්මරාජයන් වහන්සේ අමාදහම් වරුසාාවක් සදිසේ මේ මහා සතිපට්හාන ධර්මපරියාය දේශනා කළේ කියලා. ඇයව දිරිගන්වනවා. ඔහව දිරිගන්වනවා. න කේ වලංචෙත්තහ මනුස්්‍ය ජාතිකාව සතිපට්හාාන මනුසිකාරයුත්තා මිනිස්සු පමණක් නෙමේ සතිපට්ටහාන භාවනාවිය දුනේ. හරිම පුදුමයි. තේ නිස්සාය විහරන්තා ්චිරත් ජානගතාපයේ මිනිසුන් ඇසුර කරනයම් තිරිසංග තෙක්කෙටයන. ඔවුනට පවා මේ භාවනාව අනුහස දැනන්නට සැලෙස්සවා. ගහක්ගොලක් වුනත් සත්පුරුසියෝ ඉන්න තැනක මනාව මල්දලනම පලධරනවා කොල්ලනවා. ඒක තමයි ස්වභාවය. එනිසා සත්පුරුසියන් ඇසුරේ හැදෙඩ වැඩෙන තිරිසංගත සතා පවා. රෞද්ද්‍රවේශයන් අත්ත හැරදම සාන්තවේශයෙන් යුක්ත වුවන් වෙනවා. එහිලාක දදුෘෂ්ඨාන්තයක් අසිරිමත් කතාවක් ඔ බාලා තියෙනවා. ඒකෝ කිඩ නටකෝ ස්වුවපෝතගං ගයෙත්ව එක්තරා නැට්ටුක් කාරයෙක් නිරා පැටියෙක් අරගෙන හෝ හික්මවමින් හැසිරෙනවා. ඒ පුද්ගලය එක දවසක් භික්‍ෂුුණීන් වහන්සේලා වෙසෙන ආරාමයකට ඇවිල්ල භික්ෂුුණීන් වහන්සේට වදනා කළ කතාහ බස් කරල පිටත් වෙලා යනකොට මේ සුවපෝතකය පමුස්සිත්වා ගතුව අමතග වෙලා ගියා. ඉතින් සාමනේරීන් වහන්සේල මකද කළේ තංගහෙත්වා පටි ජගින්සු. මේ ගිරා පැටියාව අරගෙන පෝෂණය කළ. හට නමක්තිව්වා බුද්ධරක්කිත කියලා. එක දවසක් මේ බුද්ධරක්කිත නැමැති ගිරාපෝතකයාට මහාතේරීන් වහන්සේ ආමන්තනය ක න බුද්ධරක්කිත කියලාන්නේ වෙලා මේ ගිරක් කියනවා කින් අයියේ. ආර්යාවෙනි. අත්්‍යීතේකෝචි භාවනම් සිකාරෝ. බුද්ධරක්කිිත ඔබ කිසියම් භාවනමන් සිකාරය කින්ද කල්ගෙවන්නේ නත්්‍ය අයියේ ආර්යාාව නිහම එකක් නම් නෑ. ආබුසෝ පබ්බජිතානන් සංතිකයේ වසන්තේන නාම. විස්සට්ට අත්ත භාවේන භවිතුන්න වටටති. ඇවැත්න ඔබ පැවිදදුනි ඇසුර කරමින් ඉන්නේ මේ භික්ෂුුණීන් වහන්සේලා අතර ඔබ හැදෙනව වැඩෙනවා ආහාර පාන ලබා ගන්නවා. එහෙම පිරිසක් ඇසුරු කරද්දී ඔබ අයෝනස්ෝමනසිකාරයෙන් ඉන්න එක හොඳනෑ. ඔබ කිසියම් උතුම් කල්පනාමකින් ඉන්න ඕන නේද. තුවම් පන්න අන්‍යන්න සක්කසසි ඔබට වෙන භාවනාමනසිකාරයයක් කරන්න බෑ. අට්ටහි අට්ීති සජ්ජායන් කරෝහි ඔබ මේ මෝතිබටන් අට් අට්ටහි කියල සජ්ජායනා කරන්න. ආනේ විතන මහා ස්ථවීරීන් වහන්සේ අවවාදයක් ලබා දුන්න. එදා පටන් මේ ගිරාපෝතකය මේ විදිහට කියනවන බලන්න පුදුමයිනේද අර කිරිවුලු ටිකක් එදා බිධරම දේශනාවේ කිසිම පදයක් නොදැන. ස්ොර මාධූරයෙත් හඬ මීහිරට වවන් යොමාගනීදලා සාහන අපේ බුදුරාණන් වහන්සගේ කාලෙක් මහා සාරිපපුත්ත ස්වාමින් වහන් පවෙළඟ පැවිද්ි වෙලා බිධර්ම ධාරීන් වෙලා සසර දුග්‍යවන් කරපපු හැටි ඔබ සිහිපත් කරගන්නකෝ ඉතින් මේ ගිරාපෝතකයා එක දවසක් උදෑසන කාලේ මේ භික්ෂුණී ආරාමේ තොරන අග වාඩිවෙලා බාලාතපන් තපමානං. අව්තපිමින් ඉන්නකොට එෙක්තර උකුස්සිෙක් නක්හ පංචරයන අක්ගහේසි. මේ ගිරාපෝතකයා අල්ලා ගත්තා නියපපුතුව අතට හිරකරගත්තා. හිරකරගත්තට පස්සේ මෙ ගිරාපෝතකයක් කෑගැහ්වා. සාමනේරීන් වහන්සේලාට අහන ලැබුණ අහන ලැබිලා විම සසාබලන කොට දැක්කා උකුස්සෙක් අල්ලගෙන ඉන්නවා. අයියේ බුද්ධරක් හිතෝ සකුණේන ගහිතෝ මෝචේමනං මේ සාමනේරීන් වහන්සේලා කතිකා කරගෙන දඩුම ගුරු අතට අරගෙන එළවගෙන ගිහිල්ල ගිරාපෝතකයාව නිදහස් කර ගත්තා. නිදහස් කරගෙන අරගෙන ඇවෙල මහා ස්ථවීරීන් වහන්ස ඉදිරිේ. මේ ගිරාපෝතකයක් වාඩිකලා. ඒ වෙලාවේ මහා ස්තවීරීන් වහන්සේ හනවා බුද්ධරක්කිහිත සකුණේන ගහිතකාලේ කින්චින් තේසි බුද්රක්කිිත ය කුස් සල්ලගත්තය වෙලාවෙේ නියපොතු අතර හිරවෙලා ඉන්න වෙලාවේ වේදනාම ඇතිවෙන වෙලාවෙේ මිරිකෙන වෙලාවෙේ ඒ නියපොතු සරීරය සිදුරු කරගෙන ඇතුළට යන වෙලාවෙේ ලේන වෙලාවේ ඔබමොකක්ද හිතුව. ආර්යාවන න අයි ඒ අන්ඥංකෙන්ජචින් තේසින් මම වෙනයක් හෙතුවෙන. අඩි පුංජෝව අට්ටි පුංජංගහෙත්වා ගච්චති ඇට සැකිල්ලක් ඇට සැකිල්ලක් අරගෙන අනවා කළ හිතුවා කදරස්මින් ටානේ විප්ප කිරිස්සඇති කොතනක කාරි මේ ඇට සැකිලි කූඩුව විසිරිලායයි කළ හිතුවා. ඒවං අයියේ අට්ටි පුංජමේව චින්තේසින් ආර්යාවනි මම අට්ටික සංඥාව ගැන මයිනත්තම්මි ඇට සැකිල්ලක් කියන එක පමණයි මෙනහි කළේ සාධහෝ සාධහ බුද්ධරක් හිත බුදරක්කිත ඒ කාන්තේ යහපති අනාගතේ භවක් අයස්සදේ පච්චයෝ භවිස්ඇති. භවදුක නිමා කරන්නට ඔබේ ඔය පුහුණුව ඔබේ ඔය මනසිකාරි හේතුවෙනවා කියලා සාධකාරදිල අනුමෝදං වුණ පිින්වතුනී මේ විදිහට තිරිසංගත සතුන් පවා ඉතිහාසේ. සතිපට්හාන මනසිකාරයොත්තා සතිපට්හාාන මනසිකාරෙන් යුක්තව කල් ගෙව්වනං ඔබ අපවැනි මනුස්වලෝකයේ මනුස්ස පතහයේ හැසිරෙන බුදුරජාණන් වහන්සගේ ශ්‍රාභොතියෝ වනාය කෙසේ නම්. තුම් මාර්ගගේ අතහැර දමාවාසය කරම්ද ආ නෙම් හිතන් එහෙම හිතලා මම හොතේ පටන් මිියඋතුම් වැඩ පිළිවෙල මගේ ජීවිතයටමා ගලපා ගත යුතුයි කියලා. අධිෂ්ටහාන කරගන්න කවදා නමුත් වරදින්නෙ නෑ කවදා නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි මේ උතුම් පුහුණුව ඔබට වරදින්නෙ නෑ. ඔබට නොවරදවාම අමා නිවන පිණිස හේතුවෙනවා මයි එක්කම බණපදයක් සිත පහදවාගෙන ඇසෝත් කවදාහෝ දවසක සැනසුන්සුව ඔබවිතට පැමිණෙනවාමයි. මට මතක් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මග බලනිවනින් සැනසිච්ච රහතන් වහන්සේ නමක් ගැන. ඒ කතහාම කෙටියෙන් කියා දීලා. එකම බණපදයක් නමුත් සිත පහදවාගෙන ඇහෝත් කවදා හෝ දවසක ඔබට අමානිවන්සුව ගෙන දෙනවා මයි. මේ සති පට්හාන පරයාය. ඉදිරියේදී වෙලාවි හැටියට අවස්ථා වි හැටියට ඔබට කියා දෙන්නම් බොහෝම ගෞරවයෙන් අසා සිදත්හි දරා ජීවිතයට ගලපා ගන්න බලන්න. අපි බුදුරජාණන් වහන්සගේ කාලේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක්. ඒ උතුමන් වහන්සේගේ නම තමයි ඒක ධම්ම සවනීය ස්ථවීරයන් වහන්සේ. පෙර බුද්ධ සාාසනයන් හි පැතූ ප්‍රාර්ථනා ඇතිව පින්පුරාගන එන ගමනේදී ඒ උතුමන් වහන්සේ පදමුත්තර භාගිවතුන් වහන්සගේ කාලේ ෘග දෙවියෙක් වෙලා හිටපු කාලේ මංමුලා වූ ස්වාමින් වහන්සෙලක් කිහිප දෙනකුට සුදුසු තැනට යන්න මාාවත පෙන්වා. ඒවගේම දිව්‍ය භභෝජන දාානටයටටදා පෝජා කරල ඒ පිම් බලයෙන් දිව්‍යලෝකේෙන් මනුසෝකට මනුසලෝගෙන් දිවලෝකයට ගමන් කරමින් කාශිම බුදුරජාණන් වහන්සගේ කාල මනුසුල්ලෝක ඉපදිල කාශිම බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහල වෙලා පිරිනිවන් වැඩියට පස්සේ. ී ්‍රහමදත්ත නමින් දඹදවතලයේ රජපදවයට පත් වනා රජපදවයට පත්වෙලා අහන්න ලැබුණ අපේ පරම්පරාාවේ අපේ සියල එබගේම මීමුත්තු ආදිය පරම්පරාභයයි කාශව බුදුරජාණන් වහන්සේ අසුරු කරමින් අමාධාමේ හික්මුණ කියලා ඉතිං මේ කිකි බ්‍රක්්මදත්ත රජතුමාට බණපදයක් අසන්නට ආසාාවක් ඇති වුණා දහම් සුන්ඩ රජතුමාට වගේ ඉතින් නගරේ පුරාම රටපුරාම බෙරකරුව හසුරුවෙල බනපදයක් අහන නැතිවුණ. හජකම අතහර දාල හිමාලිට ගියා බනපදයක් අහන්නට ඕන කියලා. හිමලි යනකොට සක්දි උරත්තුමා ඇවිල්ලා අනිච්චාාවත සංහාරා උපාද වයදම්මිනෝ උපජ්ජිත්වා නිරුත් ජන්ති තේසං වූපසමෝ සුකහෝ කියලා මදුර මනූහර ඒ ධර්ම පරියාය දේශනා කළ ඒ හොඳර්ට කටපාඩන් කරගත්තා. ඉන් අනතුර රජතුමා. ලගම නොත්තල නැමත රජකමට ඇවිල්ලා බෝ පින්ටස් කරගන දිව්‍යලෝක ඉපදිලා නැවත අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සේතත්වේ නගරයේ සිටුල එකෙපදිලා වැඩිවියට පත් වෙලා භාග්‍යවතුන් වහන්සේ සිංසපාවනයේ වාසය කරන කාලෙ බුදු සිරිපා වන්දනා කරලා එකත් පසෙක වාඩි වෙලා ඉන්නකොට බැලවා. මේ කුමාරයාට කිනම් බනපදයක්ද ගලපෙන්න්නේ. එදාර කාශම් බුදුරජාණන් වහන්සගේ කාලේ. නිච්චාවත සංකහාරා කියන ගාතහා හොඳට ප්‍රගුණ කරගෙන තිබන අටපාඩ මේ දරාගෙන. ඒ ධර්ම පරියායි මෙදා අපේ භාග්‍යවතුන්වාදගේ සිරිමුව මඩලින් දේශනා කළ. දේශනාව අවසන් වෙනකොට හිතුන පැවිදිවැඩෝනය කියලා පැවිදි වෙලා නොබෝ කලකින් සිව් පිලිසිබියාලා භිව මහරහත් භාවයට පත්වනා ඒ උතුමන් වහන්සේගේ අර්හත් බල විමුක්තියට හේතුනේ එදා සතුටින් ඇසූ සිත්හි දරාගත්. ැවතනවත සජ්්‍යාය නා කරමින් ප්‍රගුණ කරපු එක් ම හතර පදගාතාව අනුහස පෙරපිරූ පින් බලය. එනි සවබත් මේ ධර්ම පරයායන් මනාාව සිත්්ධි දරා ජීවිතයට ගලපාගන්න අධිෂ්ඨාන කරගන්න කියල මේ මොහොතෙසිහි පත්කරනවා. අද සිත්නෙත් අසපුුවෙන් මේ මදුර මනෝහර ධර්මපරියාය ඔබ වෙත ධර්මදාානයක් ලෙස ලබා දුන්නේ කෑගල්ල බෙරගල දෙමට ගොල්ලවත්තේ පදිංචි WMම් කුසුමාවත. න් විසිවන දින තමාගේ හැටවන උපන්දිනය සිහිපත් කරනවා. එවගේම තිස්සත් වසරක් රාජසේවයේදී විශ්‍රාම ගිය දිනේ නිමිත්තයෙන් මෙම ධර්ම දේශනාව බහෝ දෙනාට අහන්නට සලස් වනවා ඒ වගේම තම දනියන් දෙදෙන FFG මැනිකේ ගුරුමැනියන් WMම් චන්ධපතියන මේ බොහෝ දෙනා ධර්මදානය සදා සම්බන්ධ කරගන්නවා සහභාගිව හැම දෙනාටම සහෝදර සෝදර නතුර පවුල සිරදනට නි දුක් නිරෝගි ප්‍රාථනා කරින්. ස ජී ත්වසින්නේ ෝමාවදී ෑනියන්ට රෝගා ර වීසි නිරෝගී ස ලබින් සිිරන්නන පේරමාවතිේ සහෝදදිල ඇතුළු පවල හැඳ නාට ශිරවාාද කරනවා මීට වසර හයකට පෙරමියගේ ස්වාමියාවන එත්්චාර් සෝමරත්න මහත්මාට ඇමොහොට් යප්වාමි ආදී ඒ මියගගේ සීලු ඥාතීන්ට පිින් පෙත් පමණුවන්වයි හම දෙ නම්ම පින් ලබා ස්ුවපත්වෙෙත්වා කියලා අපි පින් පමණුවමු. ආකා සට්හාාච බුම්මට්හාා දේවා නාගා මහිද්ධිකා. ප්ඥන්තං අනුමෝදිත්වා චිරංරක්කහන්තු සම්බුද්ධසාසනං ඉදංවෝ ඥාතිනං හෝතු සුඛහිතා හොන්තු ඥාතයෝ. ධර්මස්්‍රවනා නිසංස බලෙන් හැම දෙනාම සූපත්මත්වා. අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකං බලං ආයු ආරෝගේ සම්පත්ති සගග සම්පත්ති මේවච්ච අහෝ නිබාන සම්පත්ති ඉමිනාතේ සමිද්ජතු අයිබොවන් අපි නැවතත් සුදානම් වෙන්නේ ඉරිදා සිතිනෙ තාසපුුව ධර්ම සාගච්ඡාව ආරම්භ කරන්න. අදදවස හරි වැදගත් ඔබට මඟ තැනම බුදුරජණන් වහන්සේගේ ධර්මය තිබෙන වටිනාම ධර්ම කොට්ටාශයකට ්‍රවේශෂය මයි අදවස්සේදී ඉරිද සිතනය තසපුයෙන් ඔබට ස්වවනය කරන්නට භාග්ග්‍ය ලැබ් එක කියන්නේ ඉදිරි සතිවලදී මේ දේශනාව තෞදුරටත් වික්්‍රහා කරමින් අපට අවබෝධයක් ඇතිවන ආකාරයෙන්ඒවගේ ධර්මය කරරි අප ප්‍රමාණ ගෞරවයක් ඇතිවෙන ආකාරයෙන් ස්වනය කිරීමට අපට හැකියාවක් ලැබෙනෝ අනශාසන ලබන්න අපට හැකියාවක් ලැබෙන නිසා හරිම වාසනාවන්තයි අපි අපි යෝමනාවෙන් මේ දේශනාවන් ඉදිරියේදිීත් ශ්‍රවණයක් කරමු මේක මටම කියන දේශනාවක් මාවෙනුවෙන්ම දේශනා කරන දේශනාවක් ඒ තුළ මට අවබෝධ කරන්නට තිබෙන ඉඩකඩ වැඩි ඒ සඳහමා යොමු වෙනවාය කියන සිතුවිල්ල හිතේ හැමවිටම තබාගෙන ධර්මයහන්නට අපි සෝදානම්වෙමු අපි ඔබට ආරාධනා කරනෝ අපි ස්වාමින හසේපත් කළා ආකාරයට සතර සති පට්ඨානයට සම්පන්ධ දේශනනා ඔබට අපි පොරුන්ද වුණා පිස්වාමින් වහන්සේ, ඒවස්කාලය තුළ දි දේශනා කරනවා කියලතිනේ ඇරබොමදමයද සටහන් වුණේ. නැවතමාරයක්, ඉරිදා සිත්නේ තස්වපපුව ධර්මසාකච්ඡාව වෙනවෙන්, බොහමත්ම ගෞරවෙන් අමස්කාර පූරකව, අපේ ගරුදේශ කියණන් වහන්සේ පූජනයේ වදනයේ බලංගොඩ රාධ ස්වාමන් වහන්සේව, ඉරිදා සිත්නේ තස්වපෝ ධර්මසාකච්ඡාවට පිළිගනු ලබනවා. අවසර ස්වාමින්හන්ස. පින්නතුන අපි ඔබාප සීලු දෙනාම, මෞපිය උරුමයෙන් ලැබුණු දේවල් ලබාගිත්තු පිරිස. එක ඇතැම්වෙලාවට අප තුළ තිබෙන දේවල් වෙනවා සහරවෙලාවට අපට බාහිරින් ඒ ඇසුර ලැබිෙන දේවල් වෙනවා. රූපය එතකොට කට්ටහන්ඩ වර්ණය මෙ දේවල් අපේ මෞපියන්ගේ ජානමය තත්වයන් හමවෙේ අපට උරුම වන දේවල්. එවගේම විශේෂම ප්‍රවේණගතව අපට ලැබුණු දේවල්. බාහිරෙන් අපිදන්නව අපේ දෙ මෞුපියන්ගේ ඇැතැම්විට ගේ දොරවත්තු පිටි ඉඩකඩම් යානවාහන මෙයාදිිකොට ගත්තු. ේල්ල අපට ලැබෙනවා. ඉතින් හැබ මේ සියලු දේවල් අපි බුක්තිවින්දත් නැසීවැනසී යනවා. අපිට ඕන විදියට මේ හැම දෙයක්ම පවත්වන්නට හැකියාවක් නෑ. ඇතැ වෙලාවට ජීවිත මදය නිසා රෝග්ගි මධය නිසා. අපි මේ බොහෝ තරුණයන් ඒ තරුණමදය නිසා මේවාට මුලාවෙනවස්ථා තිබෙනවා මේ පට ඕ නිදිර තියාගන්න පුුවන්, අපි ඕ නිදිර පවත්වන්න පුළුවන් කිය. හැබැයි පංචුපාදානස්කන්ධයක් සහිතා අප කරන කර්මානුව සතරාපාහි වැටමින් දුගති දුගතිවල මේ සැරිසරමින් බයංකර සංසාර ගමන ගත කරන්නට මේවම හේතුවෙනවා. ඒ අතර බෞද්ධයන් වනා අපට අපට බුදුරජාණන් වහන්සේ ඇත්තම් බුදු පියාණන් වහන්සේගේ. ඒෙමත් නැති නම් අමාමෑණියන් වහන්සේ ලබාදුුණු දායාදයක් විදිහට අපට මේ උතුම් ධර්මයහ දුන්න්න පුළුවන්. ඒත්‍ර ශේෂයෙන්ම අද දවසේ දේශනා කරන්නට යෙදනු සතර සති පට්ටහනය සූශේෂි ධර්ම කොට්ටආශය අපපිස්වාමින් වහන්ස ම බොහෝ වෙලාවට අහලතිබෙන සතර සති පට්ටානය පිළිබඳව ස්්‍රමණය කරන විට ඒගරු දේශ කියනන් වොහන්සේලා සහ ඉට සමගමමි ධර්මය පිළිබඳ කතා කරන බොහෝ ඇත්තන් සහිපත් කරනවා අපට පිය උරුමයෙන් ලැබුණු දෙයක් සතර සති පට්ටානය කියළලා ස්වාමි හන්ස අදසාකච චාවාආරම්භ කරන ලෙස බොහම ගෞරමෙන් ඔබහන්සේට ආාධනා කරන්න මෙ කියමන සම්බන්ධය. සතර සතිපට්ටානය අපට පිය උරුමයෙන් ලැබුණු දායාදයක් කෙළ හඳරවන්න ස්වාමන් හස. අතිපූජනීය මහා සංහරත්නය නවසරයි ඉරිදාසිත්නෙත් අසපුුව ධර්ම සාකච්්‍යාවට සබන් දෙෙන සැදැ ඇති ඔබහැම දෙනාටම නිදුක් නිරෝගිසුව දීර්ඝාවිෂල බේවා කියලා මම පළමුකොට මහා සංඝරත්නය වෙනුවෙන් ආශිර්වාද කරනවා පින්වත්වරුණ ඉතාම වටිනා ආරම්භයක් බුදුරජාණන් වහන්සේ ගෙ සිරිමුව මඩලින් දේශනා කරනවා මහනෙන සකේ පෙත්තිකේ විසයේ. මහණනි නුබලාගේ පිය උරුමයේ හැසිරයවෝ කියලා සිරිමුව මඩලින්. ඒ ස්ථාව භාගතු ම දේශනාකනු හරි ලස්සන උපමාවක් වරුණ. ඔය කුම්ඹුරු හීහානකොට වරු ඒ පස්පෙඩලි පෙල්ලෙනවනි පෙල්ලුනාට පසේ ඇතුළත හිඩසක්නැත්තං යම් අවකාශයක් යෙතුරු වෙනවා. ඒ සාමාන්‍ය ඒ වගේ ප්‍රදේශවල ජීවත්වෙනවා කට කිරල්ලියෝ කියලා සත්තු ජාතියක් කුරල්ල ජාතියක්ක කිගලෙන. ඒ ඇතුළතමයි කඩු හදාගෙන ඉන්නේ. ඉතිං ඒ කැටකිරිල්ලිය එලියට ඇවිල්ලා ඉන්න වෙලාවේ. උස්සෙක් ඇල්ලා දැහගෙන යනවා. දැහගෙනය අදම කැටකිරෙල්ලිය හඩමින් කියනවා මගේ තාත්ත කිව්ව එලියට යන්න පා කියල. ම එලියටප හිෙද තම මමාවල්ලගන්න ලැබුණ, නැත්තන්වේ කාටුවන් මල්ල ගන්න හබ වෙදි නෑ කිය මෙහෙම කියමින් අඩනවාවරුන්. එතකොටේ ශබ්දය ඇහෙනවාර අරලගෙනයන උකුස්සට. උකුස්සා කියනවා උබ කොහෙහිට අන් මල්ලග ඕනතැනගේල් හැගුලන් මංල් ගන්න කියන.ඒලලා කෙනෙහෙන පුළුවන් තාරන මංහග පුුවන්න අල්ල පෙන්න්න කියේ. ඒ අ ම ු රි නොම කට කිරල්ලිය. අත හැරලවරු ට පස්සේ තුබසට නැත්තන් අවවාකාසේ කකඩට රංගෙන ගහිල්ල න ැ පුවලන්න විල්ලන්න කියල. වේගෙන්කුස් ඇවිල් අර පස්පිඩැල්ලේ ශරීරයේ වැදිල එහෙම මරුමුවට පත් නවා. ඉතින් බුදුරජාන දේශනක කනත් භික්ෂූන්හන්සේලාට විතරක් නෙම වන්නු සිවනක් පිරිසට පිය රුමේකයනකමක්ද සතර සතිපට්ටහනය. මේ සතර සතිප පට් හනයහි යම් භික්ෂුවක්. එ පවිදකෝ ගේ කෙනෙක් වාසය කරයි නම් අර කැට කිරල්ලිය තුමැතුට වෙලා ඉද අම් ආරක්ෂාවක් ලැබෙනවද බඳ ආරක්ෂාවක් ලබෙනවා. කිස්සිම බලවේගේකට මාර පාක්ෂක බලවේගකට හෝ එමනත්න් දසමාර සේනාවේ ඔයරාගාදී කෙස්වලට හෝ අප මර්ධනය කරන්න බැවරුුණ. එනිසා අපට තියනෙක් එකම රැකවරණය සතිපට්ඨානය පමණයි. බාහිරක්ෂාවේ පවරු පදම් නිෙමේ. ය වරු මේ හැසිරුනොත් අපි හැම දෙනාම ආරක්ෂාව වෙනවා. කුමකින් ආරක්ෂාවෙන් වරුණ සතරපායදුකෙන් ආරක්ෂාාව වෙනවා. එවගේ විසමිත්‍ය දෘෂ්ටිහින්ගෙන් ආරක්ෂාව වෙනවා. බලවත් අනුතුරකින් ආරක්ෂාවෙලලා චතුරාර් සත්්‍යවබෝධය කරා ගමන් කරනවා.වරු අහලත්තියෙනවනේද එක්තරා දෙවි කෙනෙක් කියනවා සතීමතු සතා බන්ධං සතමා සුකමේදති. සීහි ඇතිව සජි පට්හාන ඉන්න කෙනට හැමදාම සැනකලියක් කියනවා ජීවිතේ හැමදාම සතුටක් කියන. මෙ දෙවිකෙන කියන්නේවරුණ. සත්තීමතෝ සුවේ සෙයෝ සුවසේ නිදාගන්නේ සීහඇති කෙන නැත්තන් සති පට්ටහ නිඉන්න කෙන කියෙන. හැමදුොකෙන්ම මිදන්නෙත් එය බදුරජාන්නශ අනුව දගුණායේ දෙවතාවගේ ප්‍රකාශේ. ඉතිං ඔබ කල්පනා කරන්න අපි කොතරම් දේවල් අතපට ගානද කොතරම් දේවල් ජීවිතේත සහනයෝ දෙසා සුකයෝ දෙෙසා සැනසීම මුදෙසා ලංකරගන්නවාද බඩු බාහණ්ඩම බලන්නකෝ මේ වාර ගත්ොත් එහෙම ජීවිතයට පුදදුම සතුටත් තියෙන සැස ීමක්තියෙන්නේ. මේක තමයි හොඳමදේ කියලා. නිදාගන්න තැන කබෝර්ණ තැන මේ ැ හොඳම දේ තෝරන්නේ අනවා. හැබයිතිං ඒවැන් ඔබ මෙච්චරකාලය සතුරට පත් වුනාද සැනසීමක් ලැබුණද කියලා හිතන්න. එ එනිසා ඊට වඩා වටිනාදයක් මේ තුළ තිබෙනවාය කියන කාරණය ඔබට දැන්දැම් තේරෙනව ඇති. සහ දැනෙනවඇති. දෙනේමක්ග නිරර්ත වන්නට හොඳ දේශනාවක් ධර්ම සාකච්ඡාවක්, අදපිය ඔටම මෙෙසින් ලාංකරමින් සිටන්නේ. ස්වවින්හන්ස. භාවනා කරන කෙනෙකොට. භාවනා කරන අපට බුදුරජාණන් වහන්සේ පිළබඳ පැහැදිලි ශ්‍රද්ධවක් අවශ්‍ය ද ස්වාමන් වහන්සු වංඟ හන්නේ මේ කාරණාව අහන්න හේතුවෙන්න ස්වයන්ස සමහරු හිතාගෙන ඉන්නවා. භාවනාව හැමතැනම තිබෙනවා හැමවිටම ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කලා කියල විශේෂ කරගන්න ඕනෙත් නැහැ. තවත් තැන්වලද මට බුදුරජණ වහන්සේ පහළ වෙන්න පෙරාතුවත් භාවනාවල් කරපු එහම තාපස්ය නෝන තරම්මඉන්න එනිසා. අපිට ඕන විදදිහකට භාවනාව කරන්න පුළුව. ම ඔ වහන්සේකින් දැනගණට කැමති බෞද්ධයන්ක භාවනාව කරන්නට පෙරාතුව. බුදුරජාණන් වහන්සේ පිරිිබඳව පැහැදිරි ්‍රද්ධාවක් තිබීම. අවශ්‍යද ඒතුළින් පට මොනවගේ භාවනාවට මගක්ද සැලසන්න ස්වාමින් වහස. පින්වත්වරුණ ධර්මරාජයන් වහන්සේ ලෝකයේ පහළ වෙන්න පෙරාතුවත් ලෝකේ ඇතැම් භාවනක්‍රම තිබුණ. සමත භාවනා ක්‍රම තිබුණා ඒව දිවුණු කරලා බ්‍රහක්්මලෝක පදිච්ච උදවිය හිටියා. බුදුරජාණන් වහන්සේ ලෝකට පහළ වෙලා දේශනා කළේ ලෞකිෙකත්වේ අභිභාවනය කරලා ලෝතුරු සැනසීමක් වෙතේ යන මාමතයි. තත්හාගතයන් වහන්සේ සරණ නොගොස් ඒ සැනසීම කාටවත් මේ ලෝකෙ ලබන්න බැවරුණ. බුදුරජාණන් වහන්සේගේ ගුණාමතක වෙච්ච කිසි කෙනකුට නිවන් මග වැඩෙන්න්නේ නෑ. සද්ධාය තරී ෝගන්. අධදාාය තරත අන්නවා. එතකොට වරුණ බුදුරජාණන් වහන්සේ ගැන ඇති චිත්ත ප්‍රසාදය යම්පමණක්ද එපමණකට එයාට සමතයෙ වැඩෙන විදර්ශනා වැඩෙනවා. බුදුරජාණන් වහන්ේගේ ගුණ හොඳට තේරුම් ගන්න තේරුම් ගන්න සිතේ ඇතිබන සම්පහන්සනය ඒ පහන් හැඟුම ඒ ඇතිබන මමායනේ මමේව බුද්ධෝ මමේව දම්මු මමීව සංගහෝ කෙලා හැඟීමක් හිතේ ඇතිබෙන්ඩ ඕනි. බුදුරජාණන් වහන්සේ මගේ. ධර මේ මගේ සංගරත්නේ මගේ කියෙන හැඟීමම අවශ්‍යයි. මොෝ ඇත්තෝක වර්දවාර ගැන හෙම හිතල හරියන්න නෑ කියනවා. එක බලවත් වැරද්දක්වරන. ඒ හැඟීම තියනකං අපි පාපයෙන් අතමි දෙෙනවා. ඒ හැඟීම තියෙනකං වරන ප්‍රමාදීෙන් අතමි දෙෙනවා. පමාදෝ චිත්තා සූපක්කි ලේසෝ. ප්‍රමාදය තරම් උපක්ලේෂක් නෑමේ සිට එන සප්‍රමාධෙන් අත මදැදිෙන එක්කම තැන භග්‍යතුන්න්නාස ගැ මෙනය කිරීමේ අසිරිමත් ජීවිතය ගැනවරන නිිතර හිතේ තියනුන ශ්‍රාවකයාගේ දැන් සතිපට්හාන බඩන ස්්‍රාවකයා. ුදුරජාණන් වහන්සසිතක ජීවත් වන කෙනෙ භාගතු සේ සුවදකුටේ වැඩයින්නකට දෙවරම් වනාරණ ගක්කට වෙලා මම්මේ භාවනා කරන්නෙ කළ හිතරන්නනොනිවරු. එම ැතුවනන් මේ ගමන කවදක්ව අවසන් කන හම්බ ව ගක්නෑැවරුණ. ඒකෙන් බුද්ගුණ මන්තුළ හැමවිටම තිබෙන්න්නට ඕන. පැදිලි බොදුගුණ මන්සිකාරය තමාතුළ තිබ උතුයි. බුද්ානුස්සති භාවයහි භාවන මනත්තන සියලු භාවනාවන්න අතර ග්‍රස්ථානයට පත්වූ භාවයි බද්ධානුසති තුළ තමයිවරුණ සතර සති පට්හන භාවනාව. ඉන්ද්‍රිය භාවනාා බලභාවනා බොෝජ්ජංගභාවන මේ සමස්තේවවැින් නතැවරන සත්තිස් බෝධිපක්ෂක ධර්ම කියලා අංගතිස් සතක් තියෙනවනන්නේ චතුරාර් සත්‍යාව බෝධයට හේතුවන. ඒ අංගතිස් හතම විටින් විට විටින්ට දියුණ වෙලා අවස්ථාවක් කියෙනවා මේ සියලු අංගයන් එකට පහලවන. ආනෙ අවස්ථාව දක්වාම ශ්‍රාවකයයක් ධර්මමාර්ග ඉදිරියට යන්නන අනිවාරෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණානුස් මරණය ඒඇති. ඒ අනන්ත බුදුගුණේ සිත පහන් කරගැනීම අවශ්‍යමයි. එහෙම නැතිවුණුත්වනණ ශ්‍රද්ධාවකයාටනෑ. දධාවක් නැතු වතපදගාන කෙනගේ ගමන නිවින් කෙලවර වෙන්නන්නේනෑ. ඉතින් එනිසා අපි ුදුරජාණන් වහන්ස ගැන එල්ඇැබි සහයෙන්වරුණු හොඳවට සේපත් කරනණනි මුළු ජීවිතයේම අපට තියෙන එක්කම චරිතය. අපට තියන මහා වීර චරිතය උදාහර චරිතය ශ්‍රේෂ්ඨ චරිතය. කරුණාවෙන් නිම වූ මෛත්‍රයෙන් මුදිතාවේ පිළිබිබුවක් වූ එක්ම චරිතයවරුණු බුදුරජාණන් වහන්ස පමණයි. අපට දෙන්නක් නෑවරුණ ලෝක තුන් දෙෙනික් නෑ. හතර පස් දෙනෙක්න එක්ම චරිතයතින බදුරජාණන් වහසේ පමණයි බෞද්ධයන්ගේ ජීවිතවල. එනිසා එතන්ට එනකම මේ ධර්මමාරගේ ඉසරහට ෑමක්න ඒකාරනය හොද සිහිරන්න සචි පටහන භාාව පිකයාදනව භාග්‍යතුන්ාසගේ සිරමුව මඩලින් දාල දශනාවම එතකට මරුණ හැයි හැමලාක්ොමක තියාගන්නවනනි ඒ භාග්‍යවතුන්හසේගේ අමල නිමල දායාදයට අපි මේ උරුමකම් කියන්නේ. හෝ අපට මේ සැනසීමම ලබාදුන් භාග්‍යතුන්න්නාසේ අනන්ත ගුණ ඇතිසේක කියන හැගීම විතරක් එන්නව වරන ෑම හොතග හිත. මහිතනිමා මේ කාරණ වහන්නත් ඒේතුව දැන් ඔබ ඉදිරියට සතිපට්ඨාන සූත්‍ර දේශනා වැසුර කොට ගෙන හිතවඩන්න පුරුදු වෙනවා. හැබැයි අපේ බොහෝවෙලාවට දකිනව සමහරුන් බුදුරජණන් වහන්සේ පසෙක තබා. බුදුරජාණන් වහන්සේ පිල්බඳ අවධානය යොමු නොකොට, අවබෝධයක් ලබාගන්නේෙන් නැතුව, වෙනමුම කොටසක් විදිට සතිපට්ටහනය. අසුකාලීනව යම්යම් ඇය විග්‍රහ කර පන්නු ශාසනාකර පුද දෙයක් විදිට ආරගෙන. මේක ලෝක සම්මතයේ තිබුණු දෙයක් විදිහට ආරගෙන. බුදුරජාණන් වහන්සේ තවත් කොතනකට ඕ වෙනස් කරලා ඇත් කරලා. අපි මේ යොමුෙන් උත්සහ දරනයි ඒ තුළ ඔබට ඇතැම්බෙලාවට මේ ධර්මය පිහිටට පුළුවන්ද කියන කාරණ නිවැර්දිකර ගතයතු නි සතමයි ම අපප ස්මන් හන්සසිගින් මේ කාරණාව පිළිබඳව දැනගත්ත. ඒගම ස්වාමි හන්ස බුද්ධශාසනය පවතින්න? සති පට්ානේ හේතුවක් ව වාවද සස්ොයනස්ම හෙමත්තහල තිබෙන බුද්ධශාසනයේ ශක්තිමත් පදනම සතිපට්ඨානය මෙ බුද්දශාසනයේ පතිනි සති පට්ටහනයක් එක්ක කියෙහි නිවර්ධතාව අ තිබ වාදස්මිෙනහස. පින්වත්වරුණ බුදුසිරී මෝමඩලින් වදාල එඳු ධර්ම පරියායක්මත් සතට සතිපට්ඨානිින් අන්‍ය වන්නේ නෑ ඒක ඇන්නේ භාග්‍යතුොන්හසි පෙන්න වදාල සියලු භාාවන සමත විදසුන් භාවනාක්‍රමය සතිපට්ඨානයට සංග්‍රහ වෙනවා. ඒ කාරණය නිසා සතිපට්හානය යෙදීම යම්තාක්ද සතර සති පට්ඨානය ප්‍රගුණ කිරීම යම්තාක් ඒතාක් උද්දශාසනය ආරක්ෂාවෙනවා කියන කාරණේ සත්‍යයක් තියෙනවා. වරුණ හොඳ චනයක් කි්වා මේ ධර්ම පහිටනවා කියන කාරණයක් වර්න මේ ධර්ම පිහිටන්න ඕනනි මේ ධර්ම පිහිටන්න නම්. ඒ පිය ඔවරුමේ ගැන හොඳ හැඟීමක්ක අර්තිය නොයි සාමාන්‍ය ලෝකෙවුනත් වන්නු සිල්පයක් ඉගෙනගන්න අ දෙයක් පිහිටන්න ඕන. තකගනයින් වගතුවක් සේදවෙන්නේ මේ දහම පහිටන්න නං බුදුරජාණන් වහන්සේගෙන අසීමිත භක්තියක්. ආදරයක් පේමයක්ක් සේ හසකවයි මොන නමකින් හැඳුවත්කමක් නෑ පවත්වන්නට ඕන ඒ තුොල තමයිවරුණ අපට මේ දහම වැඩෙන්නේ. ඒ වගේමවරුණ යම් දහම් කතාවක සාකච්ඡාවක බුදුගුණේ ඉස්මතුූනේ නැත්තං සාස්ත්‍රෝන් වහන්ේ ඉස්මතුූන් නත්තං ඒක දහම් කතාවක්න මේවරුණ එක ධර්මසාකච්ඡාවක් නේ අපි මොනවද කතාගරනේ භාගතු වන්සේගේ අසිරිම ජවි. අන්‍ය ූදේවල් ෙස අපට කතාහ කරන්න දෙයක් නෑවරන. මෙමුලුත් දහමම බුදුරජාණන් වහන්සේ ජීවිතය මූර්තිය. එනිසාවරන්න සෑම වචනයකම සෑම ප්‍රකාශයක්ම බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේගේ අසිරිීමත් චරිතාහපදාානය මතු වෙන්න ඕනි. ඒකෙන් තම ශ්‍රාවකයන්ගේ සිත් සම්පහන්සනය වෙන්නේ වරන. බුදුරජාණන් වහන්සේ අවලස්සන කෙනෙකුනානම්වරන, පහත් කුලයක එපදනානම් අනුභාාවයක් නැතිවුනාාන? ඒ කාලය සෝන දන්්ඩ අම්බට්ට පොක්කර සාතිය වගේ මානක්කාර බමුණු දමනය කරන්න පුළුවන්ද. ආනු භාාවයක් නැත කෙනෙු අනම්වරනු අගුලි මාලවගේ සැහැසිඌ තරුණනයෝ දමනය කරන්න පුොළුවන්. ඒ අනු භවවෙ තිබුුණඇත්තන් පිසියක්ක් වගේ ආප පටාචාාවලට සැනසීම දෙන්න පොළුවන්ද. ඊලටවරු හිතල බලන්න මොනතරන්ද. ඒ ්‍රජවරු දමනය කලා සිටුවර දමනය කලා මිස්ු අයිකරමක වරන්න. සක්දවිින්ඳදු දිවියලෝක දෙකට බලේ පවත්වන්න එයා ඒ සක්දවිිදුුත් අයින් කරමක වරන. බක වගේ මහත් තේජානවිත බ්‍රහ්මය. එනම් බදුරජාණන් වහසගේ ජීවිතය ගැන වරන ම සාමාන ජීවිතයන් ගැන ඒ කාරණය හිතේ පැලපදියම් කරගණනේ තදීම් ආනෙතුකට වරන ධර්මය පිහිටනවා.ඒමයි. රචමැතුරේඉදලා දුගියා දක්වා දිවිධ යම්යම් ස්තරවල රදී සිටින මිනිස්සුන්ගේ. ඒවගේම බ්‍රාක්්මයන් ආදී කොටගත්තු, දෙවියන් ආදී කොටගත්තු කොට්ටාශයන්ගේ. එවගේම තිරිසනාආදී කොටගත්තු. වහ චණ්ඩවූ ඕනෑම කෙනෙක් බුදුරජණන් වහන්සේගේ මේ උතුම් වූ දහම් මග උණහන්සේගේ මහා ගුණමහි මේේ මත, ක්මුණු ආකාරය පිල්ිබොඳ මයිමැව පේනුස්වාමන්හන්ස ස බහන්සම කාරණස් සිහි පත් කරනකොට. බුදුගුණ ඉස්මතු නොෝ නොත් එතන දම් කතාවක් කොහේදකින කාරණාව බහන්සේ සහි පත් කරන ඇතටම මං හිතන දේ තම අපි සමාජයට වෙලා තිබෙන්නේ වර්තවානයේදී ධර්මයට යම්තුරකට හෝ වෙනස් මතයක්කිඉදිරිපත්වනහම ඒ කරපින්නනාාගෙන යන්නට උත්සාහදරන සමාජය නොමගේයන්නට විනාශයට පත්වෙන්නට ඒ ආදීනව පෙනිපිණී නිගඟර. මෙේරුවෙක් ඔය පහන්දල් දැක්කහම ඒ දෙසට යනෝ වගේ අපි මිනිස්සු යන්නේ නිසාම වෙන්නට ඇති. ඉතින් බුදුගුණ නැවතනවත සිහිපත් කිරීම තුළ බුදුගුණ තමන්ගේ හිතේ ධාරණය කරගැනීම තුළ මේ ඕනෑම ධර්මකාරණාවකට සතුටින් නෙලබන්නට හැකියාවක්ති බෙනවා. ප්‍ර ස්වාමින් හන්සේම ඇමවිටම සීපත් කරන්නේ ඔබහන්සේ බුදුගුණ ඉස්මතු කරන්නට මේ ලංකාේ මහහිතනනි වැඩි වශයෙන්ම යොමුන් ස්වාමන්හන්සේ කෙනෙකි දරමා දකින්නේ. ඔස්සේ අපට. ුදුරජණන් වහන්සේව අනේ මේ අපේ ඇස්මානයේ බුදුරජණහසේ වැඩඉන්නවා කියන හැඟීම දැනෙනවා. ඒ දැනීමම මංහිතනි ධර්මයට බොහෝ දෙනෙක් යොමුුවන්නට හේතුවක් කුුණාස්වාාවෙන් හන්ස. ස්වනා සමා ඔබහන්සේගෙන් දැනගණට කැමතිීමේ සති පට්ඨානය කියන වචනයන්ගේ අර්ථය පොඩ්ඩක් අපට වික්ගහ කරල දෙන්න ස්වා අනාහස දැන් අපි ප්‍ර ආර්යෂ්ඨාගික මාර්ගය තුරදී සම්මා සතිය කියන සතිය කියන්න අවස්ථා පිරිබඳ විධ තැන්වලද අපිට අර්ථගැන් වෙනක්. සිරුදේවල්ල එක් සතිපට්ටහානය කියනක් වචනය අර්ථගන්වා තවත් අපට මේ පිල්බඳ හැඟීමක් මේ පිළිබඳ ගෝමනාවක් ඇතිකර දෙන්න ස්වාමිනාහස පින්වත්වරුණ අපි ඉදිරියේ දී ගැන ගැඹුරීම කත්තා කරන නිසා වරුණ හ ප්‍රශ්නයට කැටියෙන් පිළිතුරක් ලබා දුන්න තින් සිහිය පිහිටුවීම කියන අර්ථය තමයි සතිපට්ටහානය කියන වචනය සමස්ථ හර්ථය එතකොේ සිහිය සතිය සතියන මැති චෛදසකේ මලය මතු කරන්නේ කෙබන්ඳු අරමුණමුල් කරගෙනද නිතැන්ති තත්තාාගෙතන්හසේ කායගතා සතිය ඉළඟට වේදනු පපසන චිත්තාානු ප්‍රසන ධමානු පසනාකිල් අනුපස්සනා හතරකින් වරුණ මේ සහ පිහිටුවන ආකාරෙ කර්මස්ථාන විසි එකක් දේශනා කරනවා. එතකොට වරුණ කයගතා සතිය හා සම්බන්ධ කර්මස්ථාන දා හතරක අන්න සහිය පිහිටුවනවා. ආනාප අනසතිය ඊළඟට මේ ශරීරයේ කොට් හස භහමනා වාදී වශේ. එහම සහ පිහිටුවමින් යන ගමනිදි ශ්‍රාවකයාට වාද ප්‍රඥා වුව විදිහ මයි බදුරජාණන් වන්සේ දාාවන අවසාන පපසනාවක අවසන් වෙන්නට. එතකට වරුණ සති පට්හනය කියන වච්චනාතය ගත්වති සහය පිහිටුවීම මොනවගේද බුදුරජාණන් වන්සේ පෙන්වා අබදාල කර්මස්ථාන විසියක ආශ්ිතව. එතකට විසියකට සමස්ත භාවනාව අන්තර්ගත වෙන බුදධසානය තියන සමත්හ විදර්ශන. තවත් විදියකින්කි බොත්වරුණ චතුරාර්ය සත්‍යය අවබෝධය අරමුණුකරගෙන ඒ උදෙසා? සතිය සමාධිය ප්‍රඥාව දියුණුකිරීම, ත්‍රාභකයා තථාගතයන් වහන්ේ ජනුසාාසනාව පිහිට සිද්ධ කළ යුතුයි. එ උදෙසාසිහිය පිහිටවිය යුතු අරමුණු තියෙනවා. විධාරමුණු කල්පනා කලා කිය සිත නීවර්ණයන්ග අතමෙ දෙෙන් එන. එනිසා බුදුරජාන්සේ පෙන්වා වදාල සරවක්ඥ්‍යතා ඥානය අවබෝධකොට වදාල ආරම්මණ වපසරියක්. ආන්නේ විෂයෙහි සිත හැසිරවීම තමයි මේ සහිය පිහිටවීම කියන පදේන් තතාගතයන් වහන්සේ දේශනා කරන්න. ඒ ස් suaවිස ස්වි ස සතිපට්ட்டානය වැඩීමට පෙර යුතු භාවනාවන් තිබෙනවා ද ැන සියල් භාවනාව බහසි සිහිපත් කලා මේ තුළන්ර්ගතයේ කියෙන කාරණ ෙදෙන් රාප. ඒගේම හන්සිට පෙරාතුව බුදුගුණ සහිපත් කළදෙන් සතිපට්ඨානයට ප්‍රවේශවන්නට මත්තෙන්න්නේ දේ සමහරු ඉතගෙනම සතිපට්ටහන භාවනාව තරමත් ගැම්ඹුරු වූ භාවනාවක් සතිපට්ටහනය තුළ පෙන්වාදින භාවනාවට වඩා සරල භාවනාක්‍රම තිබෙන මේවා මූලික වශයෙන් හදාරල අවබෝධයක් ලබාගෙන සතිපට්ඨානයට පිවිසී යුතුති මෙහම විධාර්ථවල ඉන්න මිනිසුන් ඉන්නවා. සති පට්ානයේ වැඩීමට පෙර කළ යුතු භාවනාාවන් තිබෙනවාද සහස්වාමිහන්ස සතිපට්ානට පෙර පූරුව කෘතියන් මනොවාද පි කරන්නට ඕන, පෙර සූදාානම අපේක සේවිය යුතුද වමිහස. පින්වත්වරුණ පධානං තහානන් තිබා පට්ටහානං. සතියාපට්හානම් සතිපට්හාානම් කියලන ධර්මේ උගන්වන්නේ. වීරය වැඩීමට ස්ථානය, පදන් වීරය වැඩීමට ස්ථානය තමයි මේ සතිපට්ඨානය කියල කියයන්. එහ නං භාග්‍යවතුන් වහන්සේගේ ගන්න සිහිකිරීම ඒ සති පට්hානයම් කොටසක්. ළන්ඟටවරුණ මෙත් වැඩීම සතිපට්ට හානයම් කොටසක්. කායගත සතය කොට හස භාවනාවාද්‍ය වසන් සි පට්හානයම් කොටසක් රණන සතති සතිපට් හානයම් කොටසක්සාමාන්‍යයෙන් භනාවකවරුණ පූර්ුවක් කෘත්්‍යය කියලා සාමාන්‍යෙන් ආධනිකයෙක් භාවනාමාර්ගයට පැමිණීමේදී කළමනා කටයුතුට එකක් තියෙනවා. සීලේ පිරි සුදු කර ගැනීම, තෙරුවන් වහන්සේ ලබන්දනා කර ගැනීම සහ ආදියඋපවාදයක් සිදිුවී ඇත්නම් අනන්ද සසරේ එව සිහිකරලා සමාව භජනය කිරීම ඉන්න අනතුරුව. විියන්ට පිින්පෙත් අනමෝදන් කිනීම ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සගේ ගුණ හොදවටසිහි කිරීම. ඊළඟට අවස්ථාව ටියේ දම්ගුණ සඟ ගුණ සිහිකරලා සිත සම්පහන්සනය කර ගැනීම. ඒවගේම වරුණ ඒ ශ්‍රාවකයා මෙත් වඩල්ලා කයදිහාබල මරණය ගැන හිතල අනිත්‍ය සංඥාවන් ඉස්මතු කරගෙන ඉන් අනතුරුව, ප්‍රධාන වයෙන් පුරදුගන්න භාවනාවකට අවතීරණ වෙන ඕකතමයි සාමාන්‍ය ක්‍රමේ වර. අධනිකෙක් මේ භාවනනාමාර්ගයට පැමණුණට පස්සේ ඉලකට මූල කර්මස්ථානය කියලා යෝගාවචරයා විසින් නිතින් පැවැත්වී යුතු භාවනනාමාරගයක් තිර නත්තන් අරුණනක් තියෙන කුසලා අම්මන මූල කරමස්ථානකය අනිවරු සෑම තැනක මේ භික්ෂුව එගැන්නේ මූලික වශයන්නේ භික්‍ුව එමනැත්තන්ගේ ගේ ශ්‍රාවකයා චතුාර් සත්‍යාව බෝධ විශෂයේ හසරුවු ලබන ප්‍රගුණකනු ලබන භාවනා. ඊළඟට සබදධක කර්මස්ධානය කියලා සෑම තැනකම භික්ෂුවක් විසින් ජීවිත සෑම තැනකම පැවැත්ව යුතු සිහයක්තයෙන වනත්ත න්නේ සිහට කියෙන සතනකමස් ථහන සිහ කියල බුද්ධානුසතිය මෛත්‍රියයම් එළඟට කායගතා සතියහ මරණ සතිය මේවා වරුණ මේමගින් අන්නෙව මනස පවත්න්න ඉඩක් භික්ෂුවටන එක්කෝ බුදධානු සතති න්න්නව. එම මත්‍රය නේ එහමනත්තන් මේ කායගතා සති ඕනේ හමනත්තන් වරන රණනැති භාවනාව ඕන. සාමාන්‍ය හැසරීම තුළ ගමන්බිමං යද්දී සෙසුකටයතු කඩාදේ. ඒවාගේ වරන නිහඩව මුළුමින්ම හොද කලාවට ගිහිල්ල මේ භවනාවේ දෙද්‍යයාානප පන සතියාදී කසිලාද සසු භාවන ප්‍රගුණ කරන්න පුළුවන්. කොහමනත්වරන භවනාවකට සූදානම් වන ස්්‍රාවකයා විසින් ඉස්සිස්සෙල්ලාම දකින්නඕනි. ුදුරජාණන්හන්සගේ ආශ්චරයම ජීවිතය. ඒව දෙසා මොනවාහරිකම පවිච්චි කරන්නනි මරුණ. ම මොනහරි ක්‍රමකිවේ එක ජාත පොත සූත්‍ර දේශනා අභිධර්ම පරියායන් විනය පරියායන් එක ධර්ම දේශනාවක් අහන් ඕන එමනත්තං කාගත්ෙක් හරි ශ්‍රද්ධාාවන්ත ශ්‍රාවකයකෙක්ක, බුදධා අනුස්සතිය මතුවන විදිය ධර්ම සාකච්ඡාවකේ දෙන්නඕනි දැන් මේ වගේ වරු අපි දැ මේ කරන සාකච්ඡවතයන්නේ මේවාහනකොට ශ්‍රාවකයන්ගේ සිත්වල බුදුරජාණන් වහසේගේ අසීමත සෙනනිහසක් ඇතිවෙන. තු මේ අවස්ථාවෙන් පස්සේ ශ්‍රාවකයන්ට පුළුවන් යම් වෙෙලාවක් නිහඩබ ආනාපන සතියාදී භාවනාවක ය දෙන්න. ප්‍රගුණ කන්න භාවනාවක සතුටින් යෙදෙන් ආන්‍ය අවස්ථාවේ සති සම්මාධි ප්‍රඥා හොඳදට පිහිටන අවරුණ. එක අත් විදින්න පුළුවන් සත්‍යය ඒැන සතුට අවශ්‍යයි හිතේ භහාවනාව දවුණු පිෙනිස. කියන බොහසකිනොෝවගේ දැන් මේ වගේ ධර්මකතාවක් නැතම් ධර්මදේශනාවක්, ධර්මසාකච්ඡාවක්, කුමනොහෝ ධර්මයට සම්බන්ධ දෙයක් නිවැදියක් ශ්‍රවණය කලාාට පසුව ඇතිවෙන ඒ ප්‍රීතිය සතුට. භාාවනාවට ොමන ලොකු පිවහලක් කියන කාර නමහිතද ඔබහන්සේ මේ වැඩසටහන තුළදීම නිධන්තරීමම සීපත් කරපුදත් තමයි. අවසාන විනාඩි කීපේට ප්‍රවේශනාට පසුව මෙතැන් පටන් ඔබ. විනාඩි පහලවක් විස්සක්වත් අඩුම භාවනා කරන්න කියලා තින් මහිතන්නේ එකේ ොන්ද ප්‍රවේශයක් නැතන් අර තින් අපස්වාවි නාන්සි අම්කටිත් දෙ ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ක්‍රීඩාවට පෙරාතුව ඇඟඋණුසුම් කිරීමේ ව්‍යයාම කරනොස්වාමිනා සේ තුළ හොඳ ජවයක් ක්‍රීඩාවට ප්‍රවේශවීමක් ලැබෙනවා. ඒවගේ ධර්මයට නැත්තත් භාවනාවට යොමුවන කෙනෙකුට ධර්මය ආසා බුදුගුණාසා සිත පහන් කරගෙන සතුටක් ඇතිකරගෙන මහරි වැදගත් කියන කරණය වහන්සේ ස්පතු කරන්නේ පැදිලිුම් වරුණ ඒ එක එහෙමයි සුකිනෝ චිත්තන් සමාධිහඇති. ඒක තමයි බුදුරජාණන් වහන්සේ යු හසනාව. සතුටින් ඉන්න කෙනගේ හිත තමයි සමාධිමත් වුණ ඉතිහාස කවදාවත් දුකින් ඉන්න කෙනෙකුගේ හිත සමාධිමත් වුණ ේනෑ. එතකො බහහි පටාචාරාවගේ හිත සමාධිමත් වුණ සතුටින් ඉන්න ොත ගද කියෙනලා ැබවිම්මවරුණ. පටාචරාවටඒ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වෆෙත් දැකීමත් සියලු දු අම්තක ව යාමත් අහවරවීමත් එකට සිද්ධ වුණේ. පටාචාරාවගේ නැත ගැටන අම්හොතකදේ අනන් ුණ ඇති රැස්වීදන සීරයක් ඇති බුදුරජාණන් වහන්සේ. අඩ සෝක උල ගැලවෙලාගයාවරුණ. සතිම් භගනි උපට්ඩ පෙහි ඒ වච්චනයෙන් සහිය පීටිය සති පට්ඨානයට යොමූුණ නැගැය සිහ උපදවාගන්න එච්චන බුදුරජාණන් වහන්සේගේ මහාකාරුණි කාමන්ත්‍රණය. බලන්නක ආශචාරයමත් පෙරලී. ඒ නිසාවරුන බුදුරජාණන් වහන්සේගේ ඇසිරිමත් ජීවිත අය ගැන හිතන කොට උපදෙනවා සතුට ඒ සතුට දමයි භාවනාව ප්‍රාණයවරන. සමත විදසුන් භාවනාව ජීවය. ප්‍රාණවායව දරමානුකූලූ උපදවා ගන්නා සතුට ඒකඇ සීලය නිසා සමාධය නිසා දසපුුණණයක් ක්‍රියාවන් නිසා සිතේ ඇති වෙනවා. අව්‍යාජ ප්‍රීතිය, අව්‍යාජ හැගේීමම පිරිච්ච බවක් දනවරන දන්දන මිනිසුන්ගේ හිත්ව මේක තියෙන හොද.ඒ ජීත පිරිච්ච බක් දන. ලා රක්ෂාගන මනිසුන්ගේ ්‍රහ්ම රයාාව ආරක්තාග ිනිසුන්ගේ ජීවිතවල පිරිච්ච භක්තියෙන්වා බොෝදේවල් අඩුවෙන්ට පුළුවන් බෞතක උප කරන. හැඒ පිරිච්ච බව ආන එක තමයි භාවනාවට ආයුෂයවෙන්නේවරුණ. එනිසා හැම වෙලාවකුම ඔබ සතුට උපදවා ගැනීමිණස ධර්මී හැසිරෙන් පුළුවන් හැම මහොතගම ද දෙෙන් ඇති හැකි පමණින් ඊළගෙට ස්වාමින් වහන්සිරට වැඳදුම් පෙදුම් කරන්න ධර්ම සාකච්ජාවන්හි යෙදෙන් මෙමගේ ධර්ම පරියායන් හොඳට අහන් මෙම හොඳට හිතේතියාගෙන නැමත නවතවරු ශ්‍රවණය කරුව. හොඳේ ස්වාවිහන්ස දැන් එතකොට අපි එද මේ වගේ භාවනාවකට යොම්මු වනවිට. අපට හිතුමනාපිට එහෙම භාවනාව සතර සති පට්ඨානයගේ භාවනාවක් කරන්නට හැකිද. ඒ සඳහා ගුරු උපදේශයක් අපට අවශ්‍යද ස්වාවිීන් වහන්ස සහ ඒවගේම ස්වාවිණහන්ස සතිපට්ඨානයට වැඩීමට තැනක් වෙලාවක් ඉරියව්වක් මේ අදී කොටගත්තු කාරණ කකර හිත් සැලකිලිමත් විය යුතුද. බපි නිධර්මේයට යොම් වෙන භාවනවට යොම් වෙන ්‍රාවක්‍ය විදිට පින්වත්වරන ගියත් දොරක් හද්දිය වනත්. සාමාන්‍ය ජීවිතයේ සාමාන්‍යක කටයොත් ද වන මනිසු කොච්චර සූදානම් වෙනවාද.වැඩ පිඩි වෙලක් ආරම්භ කන වෙලාවක්තින නිමවන වෙලාවත්තිනවැට සැලසුම් වදන අවුදු ගන්නේ මල්ලෞක්කිකත්ව තුන ොහොම පොඩිකාලක ලංගුවන, ද්‍රව්‍ය සම්භාරයකට ඒ තරම් සැලසම් කරනවන. චතු්‍රාර්ර සත්‍ය අබෝධන මති ලෝතුර ලක්යක් පිනිිසා අපේජීවිත මුණ තරන් අපි සැලසුම් කරගත යුතුද බුදුරජාණන් වහන්සේගේ අනුසාසනාව අනුව. එනිසාවරුණ මේ භාවනාප්‍රගුණ කරද්දී ශ්‍රාවකයා සැබවින්න ගුරුවරයකුගේ මග පෙන්විම ලබාගන්නට ඕන. ඒ ගුරතුමන් වහන්සේ හරියාකාරව මේ අමා දර මේ භාවනාමාර්ග කියා දෙන්නත් ඕනවරුණ. ඒවගේම පුද්ගලික මත්ත හිතුමතයට එහෙම කියන්න අන්න හෝදන. මේ දර මේ තියෙන විදිහට කිය දුනං ඇතිවරන සති පටානය ගන නංඟු ගන්මන්න්නේ මෙන්න පෙළ මෙන්න අර්ථගතා මෙන්න ටීකා මෙන්න ඒකාල මේ භාවනාවෙන් නිවන් දැකපු. උතුමන්ගේ ජීවිත්ත කියෙලමේටික පෙන්න්න පුහම ඕනම ශ්‍රාවකයකුට ඒක හොඳ ගුරු උපදේශයක්. ස්වනස අවසරම අමන් ම මේ කාරණාව අහන්නත් තේතුනා එක්තරා ඔය අපිට හමුවෙන භාවනාවට යොමුවන ඇතමුන් කියපු අවස්ථාති වෙනස්වන් වහන්ස මම ගෙදරීඉදරම තමයි භාවනා කරන්නේ එතොට. මට වේ ගුරුවර කියල වෙන නහ අපි ගුරුවරයරගෙනනින්න බුදුහාමුදුරුව එනිසා ී බදු හාමුදුරුව පෙන්නොල් දෙන්න වු ධර්ම කොට් ාශ ධර්ම ගන්තයන් වල ත්‍රිපිට ේතුල තිබෙන ඒවාහ දරර්ල මේ කටයුතු කරන්නේ, එසා වෙනම ගුරුවරේ ඕන නැහැ. භාවනා කඩතියන්නවට ගිියාම හිත මුලාවෙෙනම් හෙම විේචන එල්ල කරනා ඉන්නො මේ තුළ. සැබෑ ගුරුවරයා බවට ධර්මය පත්කරගෙන බුදුරජණන් වහන්සේගේ ඒ ත්‍රිපිටක දේශනාවන් පත්කරගෙන අපිට භාාවනා කිරීම තුළ මේ වගේ භාාවනාවක් අපට සාර්ථකු සිදුකිරීමට හැකියාවක් තිබෙනවාද එහම නැතිනාම්ස්වාම වහන්සේට මොනොහරි හේතු සාධක තිබෙනවාද අපිට මේ දත්වයෙන් මිදන්නට යම් ක්‍රමවේදයක් අප ියනු ගමනය කළයුතුද. වත්වරන මුලින්ෙ වනද මේ ධර්රමේ පිහිටන්න ඕන කියලා එ ඒකාරණය මෙතෙන්ටත් අදාළ මේ භහවනමාරගේ ශ්‍රාවකයාගේ හදවතය පිහිටන්නවුන් ඒ සඳහා ගුරවරයාගේ ආශුර්වාද්‍ය වශය වරුණ. හැම වෙලාක්කම ස්වාමින් වහස කෙනනෙක්ගේ පැත්තෙන් ගත්තොත් ගකිවයුතු ධරමේවිනේ හොඳට හදාරන ලද ඒ වගේම ප්‍රායෝගි කලෙස භහබනාවේ දිච්ච, ගුරුතුමන් වහන්සේ නමකගේ ඇසුර ලබන්ද ඕනිවරු. ඒවාගේ මේ ඇසුර ලබමින් අර ධර්මය කියවන්න ඕන ගරුවරයක යටතයේ ඒ ධර්මය කියවන්නට ඕනනි අධ්‍යිනය කරන්න ඕනිේ ඒහම ැත්තන්වරුණ පරිවර්තනයන් තිබ්බ පමණි භාෂාව දැනගත්ත පම්මණින් කියවල ඒ අනුව මට දේරෙන් වටල් හිතෝත් වනදින්න පුළුවන් අරුණු. එනිසා මේ අමාධර්මය ගුරුවරයා මුල්කරගෙනනම ආචාරයන් වහන්සේ මුල්කරගනම පවතින දෙයක්. පිස්සේලු දෙනාගේ අස්සාහා ආචාරය උතුන් වහන්සේ භාග්‍යතුන්වාසේක සැබෑව ඒක කිසිම තරකයක් නෑ බුදුරජාණන්හන්සගේ ධරමයවරුණ යුගයෙන් යුගට පැත්ව අතිපූජනය මහා සංහරත් හන සංගරත්නය ඇසුර ලබමින් ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීම ලබමින් භහවනා ප්‍රගුණ කරන්නටනි ස්්‍රාවකය ආරම්භක අවස්ථාව විශේෂෙන්. ටික දුරම් එක පුරදු කරගත්තට පස්ේවරුණ හුරු කරගත්තට පස්සේ. නිතර්රම ඒ උපදේශයන් ලබුණටකමක්න ප්‍රගුණ කරග අ පුලන් වර ඉදිරියට නි. අවිදිර හිතන් හොනෑවරුණන කව දක්කවත් අපිට මෙම තේරෙනවා අපි ගෙදරිම් භාවනක් ක එක ශ්‍රේෂ් අයි. හෙම කරන්න ටනි හැමදාක්කම අරන්නට ගල පසල ගල කරන්න හම්බ වේ නෑ හැමයි හැහෑම මහොතක ඔබ කරනදී හරිද ඔබ හිතන විදිී හරිද සතපට්හන මාර්ගෙ එක ගයිද කියලා ධරමදර විනය දර. ස්වාමන්හසේ නමකගින් වවිීමසාධන ගන්නට විශේෂීෙන් ධර්මදර විනය දර. බරුණ භාවනාවේ ප්‍රායෝගක භාවිතය බොහෝම ශ්‍රේෂ්ටයි ඒ අමශ්‍යමයි. හැයිඒ ප්‍රාෝගක භාවිතයේ තියෙනස්වාමින් වහන්සේ ධර්ම දරයෙක් විය යුතුයි. ඒස්වාමන් වහන්සේගේ පුද්ගලිකක්දයකින් ශ්‍රාවකයාට කියන එක යුතුවන්නේ නෑ. කොයි විදිහයට භාවනා කල්ල මඟපල ලබා අරහත්ඵල විමුක්තියෙන් සැනසුනත් ඒ රහතන් වහන්සේ ඔබට කියා දෙන්නේ මෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන එක පමණයි. වරු වෙන කිසිම හේතුවකින් මම මෙන්න මෙෙම දෙයක් දැක්කා මම මෙන්න මෙහෙමදයක් අවබෝධ කලා මම භාවනාකරදදි මෙහෙමයි මට දැනුනේ ඒවා කියන්නේ යන්න වරු. තනැද ිටි පහදර දෙන්නක වාමන්හස දෙ එහෙම කමටහන් ලබාගන්නට ගුරු ස්වාමීන් වහන්සේ නමක් අපි ඔොයා ගන්නවානම් ස්වාමන්හන්සේ නමක් කරා යනවාන. සැලකිලිමත්වියතු කාරණාවන් වහන්සේ මේ සඳහා සුදුසීය කියල සාමාන්‍ය දැනුත්ති ෙනපි කොහු ද වාන නවගේ නිර්ණය දිළ යුත්තේ ඒ පිළිබඳ අවබෝධයක් ලබාගෙන ස්ාන යන්නට. පිින්වත්වරුුණ භාග්‍යවත් බදුරජාණන් වහන්සේගේ සාාසනයේ ධරමානුකූල. පිවෙෙක් අනුව හැසිරෙන ශ්‍රාවකයා කවදත් ගුරුවරයාට අසීමිත ගරු කන්නන කෙනෙක්න. ගුරුවරත් කබදත් තමන්ගේ ශිෂ්‍යයායටට අසීමමිතව මෙත්වඩනවානේ එනිසා ගුරුවරයාගේ තියෙන්නව නිවරුණ ලක්ෂණ කිහිපයක් ලක්ෂවලින්මක් කිහිපයක් දැන්කිව්වා එකක් තමයිවරුණ ගැම්ඹුරුත් දම් කතා අනුකම්පාවෙන් කියා දෙනවා. වරදින තැන්වල අනුකම්පාවෙන් සිය දහස් වාරයක් හෝ නිවැර්දි කල දෙනවා. ඒ වගේමවරුණ ඒ ගුරුතුමන් වහන්සේ ධර්ම දරයි විනය දර. එක හොදර මතඇතියාග. ර්මදරවෙන්නවඕනි වෙන දරවෙන්න ඕනි. ඒවගේ ගුරතුන් වහන්සේට පරපුරක්තිය නඕනිවරුණු තනිින්න්සිවර පරෝග හරින්න නෑන පරම්පරාවක්තියනනි වගක යුතු ආචාරය පරම්පරාවක් ගුරු කුලයකින් පැමිණීමක් තිේනටෝනි. ඒ විදියටබරුණ යම් භික්‍ූන් වහසේ කෙනෙක් මේ අමා ධර්මය ලෝකට කියයා දෙනවනක්. අහන අහන කෙනට ධර්මය පිහිටනවා. අහන අහන කෙනට මේ ධර්මමාර්ගේ යාදනවා. නිසාවරු අපි ගුර තුන්හසේ නමක් තෝරා ගනිද්දී මේ උදාර ධන මේ අක්ෂරයකින්වත් පදයකින්වත් වෙනස් කරන්නේ නැතුව. නහතමානීව බුදුරජාණන් වහසේ අමාධර්මයයයි කියලා කියාෙන ගුරු ස්වාමන් වහස නමක් තෝරා ගන්නට ඕන. ඉතිංවරුණ දැන් මේගේ කාලයක මේ අමාධරමය හෙදදි ශ්‍රාවකයන්ට අවස්ථාව තියනවා අවස්ථතාව නැතුවාන මේ ශ්‍රාවකය බද්ධිමත් වවෙන්නන්නේ ැ අපි කියන්න බෑ බසවල් තැනට යන්න අසබල් තැනට යන්නන්නේ පාකල් ඒවිධී ප්‍රකාශයයක් අපිට කෙසි සේත්ම කරන්න බ. එහිදී ඔබට නොුවනිින්ම විවා තීරනය ගන්න සිද්ධ වෙනවරුණු එමනත්තම් අපි ලඟට එන්න අසවල්තෙනටයන්න එපා එහෙම කියවනංවරන බලවත් වැරැද. එනිසාපි ඔබට අමා ධරමය කියා දෙෙනවා ඔබ බුද්ධිමත්වෙන්න ඕන න එකක තේරුන් ගනිද. වරුුණොයි පශ්ණති සෑහන තරම් ශ්‍රාවක වරන වෙනවා. සෑහන තරම් සාාාවකයයි ප්‍රශ්නතිදැන්ම මේ මේකට මීට වඩ පිළ තුරක්ට දෙන්න බැනි එනිසා ශ්‍රාවකය බද්ධමත් වවෙන්නට ඕනි. කොහමද මේ දධරමේි තෝරගන්න. ොමද බදුරජාණන් වහන්සේ වදාළ අමා මාර්ගම කියයාදන ගුරුවරේ අපි මුණ ගසගන්නේ. වරුණ ඒක ප්‍රශ්නයයක් පුද්ගලික වැැහෝතින් කවරුන් ෝ කෙන ආ එතකට මඟ පෙන්නීමක් කරන්නට පොළුවන් අර. මනතං මේ ගේ අවස්ථාව කගේේකාරණය අපිට එහෙම කියන්න බෑවරුණන් වරුට කියන්නත්ද මට කියන්නද. ඒ මයිත වහන්ස. ඉතිමහිතන්නේ මේ ඔබහන්සේසිහිපත් කලා හරයට බොහෝ දෙනකට තියෙන ප්‍රශ්නයක් ොතනමොක ද පිදන්න සහරු භාවනා කරන්නේ යනවා සතියක්ත් දෙකක් එතන භාවනා කරලා එනවා අන තන හරිියන්න එ හැ මෙහමයික කියල්. තවත් සමහරු දිගන්දිගට මෙමස්ථාන රැදිීන්දලා ඉන් පසු එලියට එන්න කෙලිම්ම තමන්ට යම් අවබෝධයක් ලැබිලා. හම දැන් සූවාන්මට මේ සකදාගාමී මට මේ අනාගාමීීමමට මේ මට මේවා මේවා පුළුවන්.හෙම කියනමටකින් තම එලියටෙන් නේතකොට වට සමාජයේ දකින්න මිනිසුන්ට හිතන මොහු සැබැවින්ම භාවනාවට යොම වෙලාද කියලා ඇත වෙලාවට වැඇතදී කමටහනක් නිසාවෙන්නට පුළුවන්, මඟ පෙන්වීමක් නිසාවෙන්නට පුළුවන්. හෙම වේ නිති මහිතන්නේ එනිසා ධර්මයට ඔබොහන්ස සීපත් කරනවා ආකාරයට ඒ කියපු කාරනා කෙරෙහි සැලකිලිමත් වෙලා ඒ අනුව තමවන්ට හොඳ ගුරුවරෙකු සොයාගෙනීමට පෙළබෙනවා නම් පෞද්ජලිකව ස්වාමින්න් වහන්සේලා පිළ බඳව අපි දන්නවා බොෝවෙලාවට ඒ කෞරවනීය දේශකයානන් වහන්සේලා හෙමනැතිනම් මිශ්‍රි සද්ධර්මය බුදුරජණන් වහන්සේගේ ඒ දේශනාකරපු ත්‍රිපිටක දේශනා ඇසුරෙන්ම ඒ අනුවම දේශනා කරන ස්වාමින් වහන්සේලාගෙන්ම. රන්නා පිඳ පෞද්ජලික ව මසා බඩුවතුන්හන්සේලාලයි මඟ පෙන්වීම ලබාදයවි අරපට මාධ්‍යයක් විදිහට මාධ්‍යයක් ඇසුරේ පොදුවේ ස්වාමන් වහන්සට ඒත්තර. ඒ පිටි බඳව මේ සුදුසුමතැන මේ සදු සුදුසුමතැන කියලා වෙන් කරල ප්‍රකාශරන්නට කොහෙත්ම හැකියාවක් නෑැකිේ නොත්මයි දන් මේ ලබාදන්න මඟ පෙන්වීම. ඔබට හොඳ ශක්තියා. මේ ලබාදන මඟ පෙන්වීම සැබවන්මුවට නිවැදිමාවත තෝරාගන්නට අවබෝධයක් ඇතිකරගන්නට හැකිියාවක් ලැබෙන අවස්ථාව. එනිසා? අපේ මගේ නිරත ම සවනාස්මා අල්විිම සූකාරණ විතතුරු කෝට ස්වාව වහන්ස වැඩීමට තැනක්වෙලාවක් කිරියව්වක්කාදීකොට අපි සැකිනිමත් වෙන්න ඕනාද මේ සතර සති පට්ානේ වැඩීමට යොම් වෙනවන පින්වත්වරුණ සතිපට්ටහන භහාවනාවේද විශේෂයෙන් ආනාපාන සති වගේ භාවනාවක් සඳහා සු්ඥාගාරයකට එලැඹීම විවේක පාඩු තැනක් සපයා ගැන ඉතාම වැදගත් වෙනවා. හැබැයිවරුණ මේ භාවනාව යෙදීමේදී කාලයක් වෙලාවක් අසබල් වෙලාවදමගළ එහෙම එකක්න. භවනාන යෝගයාගේ මුල ජීවිතේම භවනාව එක පැත්තකින් ගත්තුත් හැබැයිඇ ගිහිගදර කෙන ශ්‍රාවකයකට සෑම ොත්තකම ඕන සවමනිසිකාරෙන් ඉන්න බැරිවෙන්න පුළුවන් හැබැයියා දක්ෂ වෙන්නවන යායට පුළුවන් විදිහ ඒකයන්නේ පන අපිතමකෝ රත්ථයක නැගලා ගමන් කන්න මහොතක. ඒ රත්තය පදවාගෙන යන මොත්තක වුණක් සිතට රාගිකාරමුණු කල්පනා කරන්න ගත් තෝන තරංගලාග නිෙනවනි දස සහ තරුණු කල්පනාරන්න ගතුත් ගමනාතය දක්වා බලනක ඉඳල තියෙනවා කෝදයකින්නේ හැ මනත් කියලා තියෙනව. ඉතින් වරන අන්නේමගේ තැනකට ශ්‍රාවකය දක්ෂවෙෙන්වනි ම මේ ගවනාන්ති දක්වායන්නේ බුදු ගුණ සිහකර කන. මෙත්වඩමින් ආදීවශයෙන් තමන්ගේ ජීවිත සෑම තැකට මහමගේ කෑවිදගනගයාත් නිමස වුම් පිියම් කටයුතු ආදියදය කළත් පිරිසුදුකිරීම ආදීිටයතු කළත් සරීරක් කෘති්‍යයන් සිද කරලත් සමස්ත චරයා පද්ධතිය ආවර්ණය වන විදදියටට භාවන මංසිකාරයක හිත පවත්වන්න ශ්‍රාවකය දක්ෂවෙන්න්නවානි. එතකොට ඒදී ශ්‍රාවකයාම තමයි මට බුද්ධානසතිය. වඩමින් මේ කෘ්‍යයන්හි යදීම පහසුව කළ තෝරගන්නඕනි මට මෙත්වඩවිින් මේේදේරන්න පුලා මට කොට්ට හසභාවනාව හිත තබමින් මේ දේ කරන්න පුළුවන්. එමනත් එරයා පතමනුසිකාරයක මේදේ කරන්න පුළුවන්. අදී වශෙන් ශ්‍රාවකයාම මේකේ හසල බවට ප්‍රගුණ බවට ක්‍රමාණුකූල පත්යෙන්න්න ඕනි. මුලින් මුලින් වරන සාමාන්‍යෙන් භාවනානුයෝගකුගේ ජීවිතය ක්‍රමාණුකූල සකසාගන්නටන උදසන අවදිවි මිතාවැැදගත්වෙනවා බුදුරජාණන් වහසරබන්ධනා කිරීම මල් පහන් පෝජ කරලාරක් සාමා්‍යින් තියනනිවරන අපි ඕහොනමදයකට ප්‍රවේශවෙද්දි බදුරජාණන් වහන්සේගේ අනන් ගුණ සිහිකල් හිත සතුටුකරගෙනනි ඊට අනුවනි අපේ ජීවිත ඇැබ සකසා ගැන සාමානක කටයුතුවලද වුණන මේ භහවනවිදියක විශේෂයි. තෙරුවන් වන්දනාව තෙරුවන් මාසල සමාගර ගැනීම, ආර්යඋපවාදයක් සිදුවියත් නම් ඒය සමාකරවා ගැනීම ඉන්න අනතුර සතරකර්මස්ථාන මෙනෙහි කිරීම. ඉන්නනතුරුව වඩනකර්මස්ථානීත් පැමිණීම. ඒක පුළුවන් තරං වෙලාවකු දැසන කාලය කරනවා. නිහන්ඩබ පරයංකයක හෝ සක්මනකොහෝ. තුව ලබ ලබෙනවස්ථාව හැටේ අඩමුණන හිතට ගන්නවා.ඒ අරමුණ තට අරගෙනකරද ආනාපාන සතිය වගේ අඩමුණක්වරුුණ, සාමාන්‍යම් ආරම්භයේදී ශ්‍රාාවකයාට පරයංකේෙන් තොරව කරන්න බැරිවෙන්න පුළුවවා. පරයංකයෙන් තොරව ආනාපාන සතිය වගේ හවනාවක් කරන්න හොඳට හස අවබෝධයක් එමනත්ම් ප්‍රගුණ බවක්තියන ඕනේ. ඒ ප්‍රගුණ වෙනකංගේයාට පරයන් කෙන්න්න ගිට්ටන්ට පසේ ආනාපාන සතියෙන් අයින් වෙලලා ඉන්නතුරුව. ඇබුදු ගුණ හෝ යම් භාවනාවක පහසුවෙන් කරන්න පුළුවන් අරමුණ හිත තබාගෙන සෙසුකාලයම යෙදෙනවා. ඉට පසේ ආය අවස්ථාවක් යෙදුනට පස්සේෙද හවල්කාලි හෝ ආය පරියංකයකට යනවා. ඉන් අනතුරුවරන ලැබෙන ලැබෙන සෑම මොත්තකම කය නිහන්ඩම තබාගෙන දැස පියාගෙන කරන එබඳු භාවනාවකට යන්න අවස් තාව හදාගන්නට ඕනිි හැයි ඒකම පමණක් නෙම භාවනාව කියන්නේ එකත් තේරු ගන්න ඕනිවරුණ. එකන සමස්ත යෝනසෝ මනසිකාර මූල වැඩ පිළිවෙනමයි භාවනාව කියන්නේ. ධරම විමසීම ධරමේ ඇසීම මේීම හති බවා භාවනාව කරන සිද්ධ වෙන්නේ. කුසල්සිත් පහලවෙන්නේ යමකින්ද එක භාවනාවක් කරුණ. බුදුරජාණන් වහන්සගේ ශාසනදායාදය තුළ යම්ශ්‍රාවකි කුසල්සිත් උපදවාගනු ලබයි නම් ඒකයා කන්න භාවනාව. බනපොතක් කියවත් භාවනාව. ධර්ම සාකච්‍යාවක් ඇහවත් භාවනවා. එනිසා භාාවනාව කිය කකාරණ හොදර තේරු ගන්න ෝ, එහම තේරුන් අරගෙන තයි ඉස්සරහට ප්‍රගුණ කරන්න නිරු. ස්වහන් සබඩ කරමක්කමන්න සමුගන්න වෙලා එලම්ඹ ිින්ති බින්නේ සවයානස තර බහන්සසි කියේපුකාරණා වටික්මට පහදගන්න ඕන මේ දැන්වේ භහාවනා කරන්න බොහෝ දෙනකුට අපේරටේ තිවෙන ප්‍රශ්මයක්ත්ත මහි පල්ලඟක් බැඳගන්න එහෙම භහාවනා කරන පරියාන්කේකට යොමීමට තිබෙන අපහස්සුතාව සමහරුට්ට. එහෙම අපිසාමාන්‍යෙන් කියන විදිහට එරමිියගුතාගෙන වාඩි වන්න බැහස්වාමින්නහන්ස. හරයියට එහෙම ආඩ්නට පස්සේ කොද කෙලින් බාගෙන රජුව ඉන්න බැහැස්වාමන්හසේ මොකටරි හේත්තු වෙන්නට ඕන. මේවාකි තත්ත්වයත්තුල සමහර උදාසීන වෙන අනේ මට මේදේ බැරිනිසා භාවනාව කරගන්න විදිහක් නැහනය කියලා. මේ සඳහා වෙන ක්‍රමේද පයෝග කරන්න හැකිියාවත්තිබෙන උපක්‍රමති වෙනවාද ස්වාමින් වහන්සේ වැෙනනි කෙනෙකුට ඇතට අපට භාවනාව අතහැරීමද කළියුත්තේ ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රමවේද අපිට අනුගමනය කරන්න හැකියාවක් තියෙනවාද. වරුණන? ප්‍රති අවරදුද එකසේ විසක් වන වයිසකම්මක් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා කනුවක් කල්ලගෙනය කනු වටය කැරකි කරකි සක්මන කරලා මග පල නිවින් සැනසෝන. ඒ උපාසක අමට ඉන්න තු පැද ටේ ික්ෂ යට කොද ගෙන තියගන කොහමත්වාද බැන ගොන දන්නවාන්නේ. ඉතින් නිසා ආනාාපාන සත්හි භාවනාවේදී ඒ උජුන්කායම් පනි දහය කියෙන කාරණය තත්හාාගතයන් වහන්සේ අවධාරණය කරනවා. සෙසු භාවනාාවන්ට ය නිරයාාපතනියමයක් නෑ. එනිසා? ස්්‍රාවකයාට උරු බද්ධ පරියන්කේ වාඩිුවන්න බැරින පුරුවන් විදිහයට වාඩි වෙලා. වැදගත්වෙන්නවරුණ එරියව ගැන අනවශ්‍යි විදිහයට බදවීම නෙමේ කුසලාරම්මනි හිතයා ගැනීමේ හැකියාව දෙවුණු කකිරීම. දැන් සාමාන්‍යෙන් බුදුරජාණන් ්‍රදේශනා කැනවා කම්ට් හාානිකේ නහි බික්වුණා කරමස්ථානයක්ක් වඩන භික්ෂවා. අපි භික්ෂුවගේ පැත්තෙන් කතා ැරපුහම ගිශ්‍රාවකයන්ට කොහොමත් තේරෙනවනි පටමන්තාව පරිච්චින්දිීත්වා පළමුොට? ඒ සීමාව ඉන්න සීමට්හක භික්වු සංගේ සුකිිතා හොන්තු අභ්‍යාපංජාති මෙත්තා අභාවේ තම් ඔොන්නවරණ පාවනාවක් කරන විදිහ. ඉස්සෙල්ලාමේ සීමස්තක සංඝයාට සුවපත්ඒවා කළ මෙත්තුවදන්න කේනවා. ඊරි පස්සේ තතෝ සීමට්හක දේපතාසු ඉන් අනතුරුව ඒ සීමාවන්න දෙවියන්ට මෙත්වඩන්න කේවා. තතුෝ ගෝචරගාමම්මි ඉස්සර ජනී ඉ අනතුරුවේ ගොදුරගමීඉන්න ප්‍රභූර්ර කළ පිරිසක් ඉන්නේ ආන්‍යයට මෙත්වඩන්න කේෙන අතු ත් මුස්සේ උපාදාය ඉන්න අතුරුව මිනිස්සු ඇතුළලත් සියලූම සත්ව ප්‍රජාවට මෙත්වඩනගේෙනවා. වරණ මේ හැම තැනකින්ම තතාගේ තැනප ලබා දෙන්නේ අරබුදධයකින් තොරව ගැටලුවකින් තොරව සෑම තැනක්ම සෑම තැනකීම මත්තුවවෙන්න පුලම් ප්‍රශ්න සමනය කර නිස්සරහටයන්. ිතුුන්හස උනත් හෙමයි භාවනාවට අවතීරණෙන්. එහන ගිශ්‍රාවකයක් මෙත් වඩමින් ඒ විදිියර් තමන්ගේ නිමසෙහින්නයට අසල් වැසියන්ට ගම්වාසන්ට කටවාසීන්ට මෙත් වඩමින් මේ භාවනාවටව තීරණයවා. එන් අනතුරු ඉරියාපත්තය කුමක් හෝවේවා සක්මනය හරි පරයන්කේක වාඩිවෙලාහරි පොට්ුවක වාඩිවෙලාහරි ඇදක හසි වෙලාහරි කමක් නෑවරුණු ආරම්භයක් අපට අවශ්‍ය වෙන්නේ. මේ පිළිබඳ උනන්දුව අවශ්‍ය වෙන්නේ ඕුවමනාවක් කවශ්‍යවෙනි ශ්‍රාවකයා හිතට වැඩ පිළිවෙල. කාව දින්න ඕනි මං මේේ බලයුතු කියනෙකයි වරුණ වැදගත්වෙන මේ අවශ්‍යතාවේ දැනනවාහාම ඒ කාන්තෙන් ශ්‍රාවකයා ඕනහ තැනක මේදය කරන්න මනසගන්නවා. පොහමාරි අමාරුවෙන් හරිම මේදේ තමයි මේ අරමුණ තුළ තමයි සිත පිහිටවන්න ඕන කියින් තැනට ශ්‍රාවක එනවා. ආන් නිතෙන් ටාවට පසෙවරන්න ඔය ඉරියාපත්යේ පලිබෝදය සිදිිලයනවා ඉන්න තැන වැදගත්වවෙන්නේන සෑම තැනකම බදුරජාන් වහසගේ ශ්‍රාාවකයා, ප්‍රඥාව බලනවා. සතුටින් ජීවත් ඕන පිරිසක්මද මහා වාලුකා කාන්තාරයක වේවා. වගවලසුන් ගැමසේ ගද අනාාරණක වේවා එමනැත්තන් ජනාකීන ප්‍රදේක වේවා. එමනත්තන් හුද කලා භූමියක වේවා. යත් අහරන්තෝ විහරාන්ති තම් භොමින් රාණය එකක යම් තැනක තත්හාාගද ශ්‍රාාවක වැඩෙන්න්නවවාන ඒ රමණීිය භූමිය නිසාවරුුණ අපිට තැනනො තැන ගැන ඊළඟට පසුබිම ගැන මේවගෙන අනවශ්‍යවිදියටට වදවී හිියොත් මේ ගමනයන්න ැරිවුණන පොඩි කාලයන ජීවත්ව වන තියෙ ඉන්න ැන දම් පටන්ගන්න. න්න ැන ංග ාරම්භ කරන්න නොබටඒ කාන්තයෙන් ජයග්ානයක් ලැබෙනවාමයි මේ අමා තාසනය තුළ. හොඳයි ඔබ මේ මොහොතේ නිවසේන්නට පොළුවන් සහරු තවත් තැනක සිට නිදහසේ මේ දේශනාව ස්ත්‍රපණය කර නොවන්නට පුළවන්. ඉති නොබට ඔහොමම තවටික වෙලාවක් භාවනා කරන්නට හැකියාවක් ලැපෙනවනම් ඔබ සැබවින්ම ජෑගගාහකෙක් බවට පත්වේවි හිත තමන්ගේ දමනය කරගෙන් හිත සැනසිල්ලකට පත්කරගෙන නගටින්න ඔබට හැකියි අාවක් ැබේව ඇැ වෙලාවට විධ මනස්ගාතයන්ගෙන් හිතපු රෝගෙන. ඔද්දල කරගෙන රෝගී කරගෙන ඉන්න අපට කොතරම් අස්ව සිල්ලක් ැබුුණාද සැසීමක් ලැබුණනාද කිනකාරයේේ ඔබටින් පසුව පැහැදිල්ලි වේවිී එතිනේඒ නිසාතමයි මේ උත්සාහය ඇය අතර විශේෂවයෙන්ම මේ ඉදිරි කාලය තුළදී ඔබ සූදානම්වෙන්න සතිපට්ඨානය හොඳම්ම අහලා ශ්‍රවණය කරලා අවබෝධයට පත්වන්නටමා මේ මේ ආසන්න කාලේදී. ට එක්තර පුද්ගල ෙක්ෂසිහිපත් කළ සතිපට්ටානය දැං වැඩිපුර ඇහෙන්නේ. ස්වාමීන්න්නහන්සේ නම්කගේ අපවත්වීමේදී. එහමනැත්තම් ඒ බෞද්ධ, යම් කෙනෙකු මියගියාට පස්සේ ළඟ දාලාතිබෙන සූත්‍රදේශනාවක් ශබ්දවාහිනයක් උපයෝගි කරල දාලා තිබෙන සූත්‍රදේශනක් ඉදිර තමයි සති පපට්ඨානය ඇහෙන්නේ කියලා. ති ඒවගේ තැනකට ලඟු කරන්නට තියෙන දේශනාවක් නොවේ කියනකාරණේ දැන්ඔබට හොඳටම පැහැදිලීමේ. ිය උරුමෙන් ලබුණු දායාදයත මේ දේශාව අපේ ස්වාමින් වහසේ පැහැදිටි කළ. ඉති ඒ ගුණය. ඒ වටිනාකම අපට ජීවිතයට ැබාගන්නට තිබෙන හොඳම වස්ථාවේ ඒ මගහැරී අනවානම් මහිතනීට වඩා අප කළ තවත් පවක් නැහැ එනිසා මංතැන්නේ හොඳම? ින් රැස් කරගන්නට උසල් රැස් කරගන්නට හිතේකඟ කරගන්නට දුක් දොම්නස් සෝකකම් කටු මේවා නැති කරගන්නට ඒ තුළින් ධර්මමාර්ගේ හික්මි අවබෝධය කරයන්නට තිබෙන වටිනාම සම්පතයි මේ සතර සතිපට්*ානේ එයයි ඉරිදා සිත්නය තසපුෙන් අපේ ගෞරවනිය දේශකයා අන් වහන්ේ පූජනය බලංගොඩ රාධ ස්වාාවෙන් වහන්සේ. අද ප්‍රේශයේ ලබාගත්තය අනුශසනා කරන්නට ඉදිරයේදී. ඒ අනුශාසනාවන් ඔොස්ේ අපේ හිත සුවපත්වේවි ඒ සඳහා ඔබ වුවමනාවෙන්, ර්මය ශ්‍රවණය කරන්නට, සිත්නෙ අසුපුහන්නට ඉදිරිකාලය තුළද පෙළපන්න. ඒ සඳහා අපට හැමදෑම් මේ වටිනා වූ ධර්මය බුදුජාණන් වහන්සේගේ බුද්ධ භාජිතේ ඒ ආකාරෙන්ම ලංකරන්නට නිරන්තරය මුත්සහ කරමින් තුළ අපේ හිත් සුවපත් කරන පූජනය වන්ධනීය බලංගොඩ රාධ ස්වාමින්න් වහන්සේ. ඔබොහන්සේගේ සියලු කටයුතු සරවා ප්‍රකාරයෙන්ම සාර්ත්‍රක වේවා. හන්සට ක්්‍යය දහිරයනි දුක්නේ රෝගගේ කුණේ ලැබේවා ඒ වගේම මේ විධාකාර රෝග පීඩා තිබෙන අස්ථාවලදය ඔබහන්සේ යුළුදේල් ජයගන්නට හැකි මාර්ගය කියයාදින ධර්මමාර්ගගේ. අද වැඩ කහන ආරම්බේයට පෙරත්තුවත්ව බහන්සේ බදුජණහන්සගේ අසීමවිත ගුණයි ලබෙන ශන්තයේ පිළිඳට සිහි පත් කලා ිසිියුලු කුලයන්න හන්සේ. අප බුදු දහම වෙත බදුරජණ වොහන්සගේ ධර්මය වෙත යොමු කරන්නට මගපාදාදින වස්ථාාවට පත්වෙන එනිසා. හැම විම. බහෝමත්ම සතයකින් යුතුව ඔබහන්සේ අපට ධර්මය කියා දෙමින් අපව ඒ සඳහා යොමු කරන මහා කුසලේ ඔබහන්සේට නිවම පිණිසමවේවායිකයා ප්‍රාර්ථනා කරන ස්වාමන් වහන්ස සිත්්න තසපු නිමාවට පත් කරන මහතේ. සාධෝ සාධෝසාධෝ! මමානුමෝ දම්වෙනම පින්වත් වරට, නැත්තෙ ෆෙම් කාරය මන්දලේ හැම දෙනාටම අතිපෝජනය මහා සංගරත්නය ඇතුළු ස්්‍රාවක සේලු දෙනාටම නිරෝගිසුවම ලැබේවා මේ උතුම් උදාර ධර්රමය ඔබේ හදවතේ පිහිටාවා. ඒ දෙෙසා ඔබට ෙරුවන් වහන්සේ ලඟගේ ආශිරුවාදය නොවන්ඩුවම ලැබේවා කෙළමම ආශිර්වාද කරනවා සාධෝ සාධෝසාහතෝ අපි ඒ ගෞරවනි ආශිර්වාදයත් සමගින් එස නම්මාද දාවසේ සිතන තසපුයෙන් සමගන්න නැවතත් ලබන සතිය ඒරිද මෙ අකාර නොබට ඒවුතුන් ශ්‍රී ස තැර්මය සිටිනෙ තසපුුවෙන් එරිදා රාත්‍රී හතට සමිප කරවේම අ අපේක්ෂාවෙන් හැමඳනාටම තෙරුවන් සරණයි